ලක් පොළොව සිසාරා සංවර්ධනාත්මක රේඩියෝ නව්‍යකරණය ලක් FM නැගනෝදය අයිබෝවන් අපි සූදානම් ලක් FM නැගනෝදේ වැඩසටහනේ අටවන දිගහැරුම ඔබත් සමග බෙදා හදා ගන්නට අද දවසේ අපේ මාතෘකාව වෙන්නේ ව්‍යවසායකත්වය හා මානව හැකියා සංවර්ධනය. මෙන්න මේ ගැන කතා බහ කරන්නට අපි ආරාධනා කළා මානව හැකියා සංවර්ධන පුහුණුකරු ඒ වගේම මානව සම්පත් කළමනාකරු බාහිර කථිකාචාර්ය කාවින්ද අමරසිරි මැතිතුමාට. එතුමා අද මැදිරියට පැමිණ තිබෙනවා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් නමිල. ඔව් කාවින්ද අමරසිරි මැතිතුමා අපේ මාතෘකාව වෙන්නේ ව්‍යවසායකත්වය හා මානව හැකියා සංවර්ධනය කියන මාතෘකාව බොහොම වැදගත් මාතෘකාවක් විශේෂම පුද්ගලයන්ට ඒ වගේම අපේ ව්‍යාපාර කරන අයට. ඉතින් මේ ගැන අපි මේ දෙහෝරාවක කාලය තුල කතා බහ කරන්නට කටයුතු සූදානම් කරලා තියෙන ඔබතුමාගේ අත්දැකීම් සමග මුලින්ම මම කැමති ඔබතුමා ගැන යම් ප්‍රවේශයක් ලබා ගන්නට. ඔව් බොහොම ස්තුතියි අමිල. මම මානව සම්පත් කළමනාකරුවෙක් විදියට ලංකාවේ ප්‍රමුඛ ආයතනික අවුරුදු දැන් 15ක් විතර වැඩ කරගෙන යනවා. මම දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම කියන ගමේ මම යෝධකණ්ඩී කියන ගමේ. ඉතින් ගමේ ඉස්කෝලෙන් ඉගෙනගෙන අපේ ඉස්කෝලේ මේ පාසලේ නම මතක් කරමු ටිකක්. මුලින්ම ඒක හා යෝධකණ්ඩී මහා විද්‍යාලය. දැන් ඒක ශ්‍රී දේවානන්ද මහාවිද්‍යාලය දැන් ජාතික පාසලක් නේ දෙපැත්ත. ඔව්. අපේ යෝධකණ්ඩී ගම කියලා කියන්නේ වැව, දාගැබ, ගොයන්. ඉතින් ඔයගේ පිනුම් ගහලා ඉපනැල්ල ඇවිදලා පෝල ගහලා වැව් පිටිවල සෙල්ලම් කරලා ඉතින් මුළු ලොකු ලස්සන අතීතයක් තියෙනවා ඇත්තටම. බොහොම ලස්සන සුන්දර අතීතයක් ගමේ නේද? ඔව් අමිල. අද මතක් වෙද්දිත් අපි හිතින් හරි යන්න බොහොම කැමති තැනක් ඇත්තටම. ඉන් අනතුරුව ඔබ මේ සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත් වෙලා ඊට පස්සේ උසස් පෙළට එනවා නේද? උසස් පෙළත් මම එම විශ්වවිද්‍යාලයේමයි අධ්‍යාපනය හදාරන්නේ. ඊට පස්සේ මම ඒ සමාර්ථ තුනක් ලබාගෙන කැලණි විශ්වවිද්‍යාලයේ මානව සම්පත් කළමනාකරණ විෂය හදාරන්න වාණිජ කළමනාකරණ පීඨයට ඉවිසෙනවා. කැලණි විශ්වවිද්‍යාලය. කැලණි විශ්වවිද්‍යාලය. එතකොට කැලණි විශ්වවිද්‍යාලයේ ගත්තාපුවාම බොහොම සුන්දර අත්දැකීමක් ඇති ඔබතුමාට. විෂයට සමගාමීව නේද? මම කැමතියි මතක් කරන්න මේ පිළිබඳව. බොහෝ මතකයන් තියෙනවා. දින් සොඳුරු මිතුරු මිතුරියන් ඒ වගේම මගේ වයිෆ් පවා මට හමු වෙන්නේ කැලණි විශ්වවිද්‍යාලේ. මම හිතන්නේ අයත් මේ වෙලාවේ අපි වහගෙන ඉන්නවා ඇති. අනිවාර්යෙන්. බොහොමයක් මේ සරසවි ප්‍රේමය නේද ප්‍රේම කුසලාණයක් බවට පත් වෙනවනේ. හරි. ඉතින් ඔබතුමාට මේ කැලණි විශ්වවිද්‍යාලයේ මේ වාණිජ හා කළමනාකරණ වේදය පිළිබඳව හදාරලා මේ වෙනකොට මානව සම්පත් නැත්නම් මානව හැකියා සංවර්ධන පුහුණුකරුවෙක් විදිහට ලංකාවේ ප්‍රසිද්ධ ආයතනයක ඔබතුමා වැඩ කරනවා. ඔව් අමි. එතකොට මෙන්න මේ කියන කාරණේදී ඔබතුමාට මොනවද තියෙන අත්දැකීම්? මානව සම්පත් කළමනාකරණය කිව්වෙන් පස්සේ අමිල ඔයගොල්ලෝ අපි හැමෝම දන්නවා පුජ්‍යලේක් ආයතනය බඳවා ගන්න තැන ඉඳලා ඒගොල්ලෝ පුහුණු කිරීම, ඒගොල්ලොන්ට පඩිනඩි දෙන, ඒගොල්ලොන්ගේ ඩිසිප්ලින් එක, ඒගොල්ලොන්ගේ පර්ෆෝමන්ස්, ඒගොල්ලෝ ආයතනයට ඇතුල් වුණා වගේම අවුරුදු 55ක් වෙනකන් ඒගොල්ලෝ රැක බලා ගන්න ආයතන, ඒගොල්ලොන්ගේ වෙල්පෑය හැම කටයුත්තක්ම පර්ෆෝමන්ස් බලලා ඩිසිප්ලින් ඒ හැමදේම. ඉතින් මානව සම්පත් කළමනාකරුවෙක්ගේ තියෙන එක සිතයක් තමයි මේ පුහුණු හා සංවර්ධනේ. ඉතින් ඒ ඔස්සේ තමයි මම ට්‍රේනර් කෙනෙක් විදියට ඔබතුමා මේ එතනින් විශේෂ අවධානය යොමු කරන්නේ මේ පුහුණු හා සංවර්ධනය කියන කාරණේ නේද? එතකොට දැන් ඔය දැන් අපේ වත්කම් කියන කාරණේ කතා කරපුවාම මට හිතෙනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. දැන් ප්‍රාග්ධනයට වඩා මානව සම්පත බොහොම හොඳ වත්කමක් නේද? ඔබතුමාට හිතෙන්නේ කොහොමද මේ පිළිබඳව අදහස? ඔව් ආයතනයක රටක එහෙම නැත්නම් පවුලක තියෙන ඕනම පික්ස් ඇසෙට් භූමිය අනිත් මුදල් යන්ත්‍ර සූත්‍ර උපකරණ ඇරුණයින් පස්සේ අපි කියන එකම ලයිව් ඇසෙට් එක තියලා මානව සම්පත. මේ උපකරණ කෝටියක් වටී, යාන වාහන ඊට වඩා මුළු මිදල් වැඩි. නමුත් මිනිස්සු තමයි මේ පුජ්‍යලංගේ ශ්‍රමය තමයි මේ හැකියාවන් තමයි මේ ඔක්කොම ලයිව් කරන්නේ, සජීවී කරලා අපිට හැමදේම නැවෙන. එහෙම නැත්නම් යන්ත්‍ර සූත්‍ර අද ලෝකෙ මොනතරම් දියුණු වුණත් ඒක පිටිපස්සේ ඉන්න මහමොළකරු මහමොළේ තියෙන්න ඕන. මේ පුජ්‍යලයෝ තමයි අපි හසුරුවන්නේ. ඉතින් රටකට ආයතනයකට ඉතාම වැදගත් වෙනවා මේ පුරවැසියා, මේ පුජ්‍යලයා. අපේ එම්ප්ලොයි කියලා කියනවා අපි, සේවකයා හරියට නිසි මාර්ගයකට ගන්න එක. ඒක තමයි අපේ දෙපාර්තමේන්තුව එහෙම නැත්නම් රටක වුණත් ඒක ඉතාම වැදගත් කාර්යයක් ඇත්තටම. හරි. ඒක හරියට පෙළගස්ව ගන්න එක. අනිවාර්යයෙන්ම. අන්න ඒ සජීවී වත්කම කොහොමද හරියට පෙළගස්වන්නේ කියන කාරණේ පිළිබඳව අපි අවධානය යොමු කරනවා එතුමාගේ අත්දැකීම් සමග. අද අපි කතා බහ කරන්නේ ව්‍යවසායකත්වයේ හා මානව හැකියා සංවර්ධනය ගැනයි.
ඉතින් කාවින්ද අමරසිරි මහත්මයා මිනිසුන්ගේ හැකියාවල් හරියාකාරව අඳුනගත්තොත් කොච්චර දේවල් අපිට කරන්න පුළුවන්ද නේ. එතකොට මෙන්න මේ හැකියාවල් හරියාකාරව ආයතනික ප්‍රධානීෙක් අඳුනගත්තොත් මොනතරම් ආකාරයට කුසලතා වර්ධනය කරගනිමින් නවෝත්පාදන නිර්මාණය කරන්න පුළුවන්ද. ඔබ දකින විදිහට මේ මිනිසුන්ගේ හැකියාවන් වර්තමානයේදී ආයතනයක් ගත්තත් එහෙම නැත්නම් යම්කිසි සංවිධානයක් ගත්තත් ඒ අදාළ ප්‍රධානීන් අඳුන ගන්නවද? ඔබගේ අත්දැකීම මම අහන්නේ. බොහෝ දුරට බොහෝ ප්‍රධානීන් මේ දේ හඳුර ගන්නවා අමිල. නමුත් සමහර තැන්වල මේක මගහැරෙන අවස්ථාත් වැඩි. ඉතින් අපි මේ වගේ වැඩසටහන් තුලින් වුණත් අපි ප්‍රබෝධමත් කරන්නේ ව්‍යාපාරිකයෙක් අහගෙන ඉන්නව නම් අලුත් ව්‍යවසායකයෙක් අහගෙන ඉන්නව නම් මේ සම්පත අහක යන්නේ නැතුව කොහොමද මේ වටිනා මැණික් අපි නිකන් ගල්ගොඩවල් වල ඇතැරලා යන්නේ නැතුව කපලා උපදාලා ලස්සනට වටිනාකමක් දෙන්න පියවරක් තමයි අපි මේ කතා කරගෙන යන්නේ. ඒක හඳුනාගෙන ඒක කොහොමද කරන්නේ කියන එක. අන්න ඒ සඳහා ඔබ විෂය ප්‍රාමාණික දැනුමක් තියෙන කෙනෙක්. ඔබගේ විෂය කිව්වේ මේ මානව සම්පත් කළමනාකරණය නේද? ඔව්. එතකොට දැන් මේ වචනයත් එක්ක එනකොට හරි ලස්සන දෙයක් තියෙනවා. ඔබතුමා මේ කතා බහ කරා මේ මානව හැකියා සංවර්ධනය සහ පුහුණුව කියන කාරණේ. මෙන්න මේ කියන කාරණේදී මේ කළමනාකරණයට ඔබගේ විෂය වචනයක් තියෙනවා මෘදු කුසලතා කියලා. මෙන්න මේ පිළිබඳව මම කැමති ඔබතුමාගෙන් ටිකක් දැනගන්න. හොඳයි, අපි තේරෙන විදිහටම ඇත්තටම කිව්වොතින් අමිල, අපි ඉස්කෝලේ යන කාලේ ඉඳලම ගණිතය, විද්‍යාව, සමාජ අධ්‍යයනය හැමදේම අපි ඉගෙන ගන්නවා. විවිධ විෂයන් ඉගෙන ගන්නවා. උදාහරණයක් විදිහට ගොවියෙක් නියර බඳින විදිය, සීසාන විදිය අපි ඉගෙන ගන්නවා. IT කරන කෙනෙක් කොහොමද යතුරු පුරව හසුරවන්නේ, Java software එකක් ලියන්නේ කොහොමද කියලා හසුරවනවා. නමුත් කෙනෙක් රැකියාවකට ආවම ඒ වගේම ගොවියා තමන්ගේ වැඩබිමට ගියාම එහෙම නැත්නම් ගෙවිලිය තමන්ගේ වැඩ කටයුතු කරගෙන යද්දී අපට අවශ්‍ය වෙන hard skill ටික අපි කියන්නේ ඒකේ තියෙන hard part එක තමයි ඔය දැනුම කියන පැත්තෙන් අපි ගන්නේ තාක්ෂණික උපකරණටි. ඒතකොට මෘදු කුසලතා කියලා කියන්නේ ඒක අපි කියන what කියන එක තමයි ඒගෙන ගන්න. කොහොමද කියන්නේ? මෘදු කුසලතා එන්නේ how කියන එක. කොහොමද? How කියන එක. එතකොට මේ කාර්යය කරන්න කියන කාරණේ නේද? What and how කියන එක. How කියන එකේදී තමයි අපිට එතෙන්ට අවශ්‍ය වෙන්නේ. ඇත්තටම මම උදාහරණිකුත් කියන්නම්. මේක ඈත ඉතිහාසයට ගියොත් අපි ගල් යුගයේ ඉන්නකොට පිරිමියාට තිබුණේ අමිල දඩේමට ගිහිල්ලා කෑමක් අරගෙන එන්න තමන්ගේ ගෘහයට. ඔව්. බාහු බලෙන් ශක්තිමත් උනේ පිරිමියානේ. ඇඟේ හයිය. එතකොට එයා ඒ දුනු ශිල්පය ඒ ඉලක්කයට විදීම තමයි එයාගේ හાર્ට් පාට් එක. What කියන එක. එතකොට මේක ගෙනල්ලා ඇතුළට එනකොට එතනත් ඕන වෙනවා ස්කිල් සෙට් එකක්. මේක ගෙනල්ලා කෑදරකමට තමන් තමයි මේක හම්බ කරන්නේ, තමන් තමයි මහන්සුනේ කියලා තමන් කොහොමද වැඩි ප්‍රමාණයක් බෙදාගත්තොත්. දරු මල්ලොන්ට, ආදරණීය බිරිඳට දෙයක් නැති වෙනවා. බිරිඳ බලාගෙන ඉන්නවා මේක අරගෙන එනකම්. එතකොට ඒ පවුල ඇතුලේ ගිනිමෙලයක් වටේ ඉඳගෙන සාකච්ඡාව අවශ්‍ය වෙනවා. අපි අද කතා කරන්නේ කමියුනිකේෂන් ස්කිල්ස් කියලා ඕක. අදාළ අත්දැකීම් බෙදා හදා ගැනීම. එදාට ඕනුනේ ඒක අන්තර් සම්බන්ධතාවයේ. ටීම් එකේ හැමෝත් එකම කතා කරන එක, පොදු දේවල් කතා කරනවා, සාකච්ඡා කරනවා, අද උනේ මොනවද කියලා කතා කරනවා. සමහර වෙලාවට අද බිහුසුණු දෙයක් වෙන්න පුළුවන්, හෙට කොහොමද මුහුණ දෙන්නේ කියලා සාකච්ඡා කරනවා. ඒත් මේ ගල් යුගයේ පවා තිබුණා මේ soft skills කියන එක. ඒක තමයි අද විවිධ විදිහට විකාශනය වෙලා අවිල්ල තියෙන්නේ. අපේ මේ වැඩසටහනෙත් බලාපොරොත්තු වෙන්නේ ඔය සංවාදයේ සංවර්ධනාත්මක මේ සංවාදයේ සක්‍රිය කරන්න. ප්‍රජාව සවි බල ගන්නවන්න. අන්නේ ප්‍රජාව කියන කාරණේදී මානව සම්පත හරියාකාරව කළමනාකරණය කරගන්න තමයි ඔබතුමාට අපි මේ ආරාධනා කරන්නේ මේ වැඩසටහන අහගෙන ඉන්න අයට. ඔව්, අද ව්‍යවසායකයෝ, ව්‍යාපාරිකයෝ, ඒ වගේම පුජ්‍යලයෝ මේ වැඩසටහන අහනගෙන හැමෝම බලාපොරොත්තු වෙන්නේ මේ ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට යන්න. කොහොමද මේ සමාජයේ හොඳ පුරවැසියෙක් වෙලා තමන්ගේ ව්‍යාපාරය හැමදේම කරගෙන පවුලක් නඩත්තු කරගෙන කොහොමද හොඳින් ජීවත් වෙන්නේ කියන එක. ඉතින් එතෙන්දි රැකියාවක් කරන කෙනාට නොකරන කෙනාට පවා මේ මෘදු කුසලතා කියන එක, මේ මානව හැකියාවන් කියන එකට, එතකොට මේ soft skills කියන එක ඉතාම වැදගත්. ඉතින් අපි ඉදිරියට කතා කරගෙන යමු, මොනවද මේ soft skills, ඒවා කොහොමද එකින් එක. ඔව්, ඇත්තටම මම කැමතියි මේ කොහොමද මේ මානව හැකියාව සංවර්ධනය කරගන්නේ ඔය කියන විදිහට. ඒකට වැඩසටහන් ගණනාවක් තියෙනවා. අපි learning වල techniques ටිකක් තමයි ඇත්තටම පාවිච්චි කරන්නේ. අපි පුහුණු වැඩසටහන් වලදී කරන්නේ. අපි සරලව කියමුකෝ, ඔබතුමාට උදාහරණයක් එක කොහොමද කියන්න පුළුවන්? කොහොමද මානව හැකියාව සංවර්ධනය කරගන්නේ? ආයතන ප්‍රධානීක ගමුක අපි. ආයතන ප්‍රධානීක අපි හිතමුකෝ, දැන් සේවකයන් පිරිසක් ඉන්නවා. ඒ අදාළ සේවකයෝ පිරිස මොනහරි අපි කියමු ඉලක්කයක් සපුරා ගන්න ඕන. අපි කියමු ගාමට් ෆැක්ටරියක්. දවසකට මහන්ඩ ඕන
ආයිටම් 100ක් කියලා ඇඳුමක් කියමු අපි 100ක් මහන්න ඕනේ. එහෙම නැත්නම් එතන ඉන්න 10 දෙනෙක් කියමු. ඒ 10 දෙනෙක්ගෙන් ඔන්න දෙන්නෙක් වැඩට එන්නේ 10ට විතර. අපි වැඩ පටන් ගන්න 8:00. ඔන්න එක ප්‍රශ්නයක්. ඊළඟට දවස් අවසානයේ ප්‍රොඩක්ටිවිටි එක දෙන්නේ 100ක් මහන්න ඕන තැන 80යි. එතකොට සුපර්වයිසර් මිස් කෙනෙක් ඉන්නවනම් මැනේජර් මාත් එක්ක හරි කවුරු හරි මේක ආයතනය පරිපාලනය කරගෙන කොහොමද යාගේ අමිල යාගේ මානසික තත්ත්වය කොහොමද යාගේ වාග් විලාසය හසුරුවන්නේ? හිතාගන්න පුළුවන්. අනිවාර්යෙන් හිතාගන්න පුළුවන්. ඉතින් අපි මේ හැමදේම පිටිපස්සේ ඇත්තටම තියෙන්නේ මේ සේවකයාගේ අයිතිකාරයාගේ සුපර්වයිසර්ගේ ප්‍රධානියාගේ ආකල්ප. ඒ ආකල්ප ගොඩනැගෙන විදියක් තියෙනවා අපේ විශ්වාසයන් කොටසක්, ඒ වගේම අපේ වැලියුස් පද්ධතියක්, ඒ හැමදේම. ඒතකොට අපි මේවා වෙනස් කරන්න කියලා පුහුණුව හා සංවර්ධනය තුළින් කරන්නේ ඇත්තටම අපේ හිතන විදිය. අන්තිම කොටස බැලුවොත් අපේ සිතුවිලි වලට තමයි බලපෑමක් කරන්නේ. අපි හිතන විදියෙන් තමයි අමිල අපේ උදාහරණයක් විදිහට අමිල කියලා කියන්නේ අද ඔය ඉන්නේ අමිලගේ සිතුවිලි. කාලයක් තිස්සේ අමිල පාසලේ ඉඳලා උපන්දා ඉඳලා අරගෙන ආපු සිතුවිලි තමයි අමිල කියලා කියන්නේ. ඒක කාවින්ද අමරසිරි කියලා කියන්නේ මම කාලයක් තිස්සේ හිතපු සිතුවිලි එකතුවක්. එතකොට අපි වෙනස් වලට යන්න නම් මොනවද වෙනස් කරන්න ඕන? අපේ හිතන විදිය. ආකල්පමය වෙනසක් නේ. ආකල්පමය වෙනසක් කියලා කතා කරේ. ඒකයි ආකල්ප වල පිටිපස්සටම ගියාම ආකල්ප ටිකක් මිනිස්සු කියන වෙනස් කරන්න අමාරුයි කියලා අමිල. අකම වෙනස් කරන්න පුළුවන්. ආකල්පෙ නෙවෙයි අල්ලගන්න ඕනේ. අපි හිතන තැන thought process එක change කරන්න ඕනේ. ඒක හරියට software එකක් install කරලා තියෙන එකෙන්නේ අපිට මොන හරි චිත්‍රයක් හරි මොන හරි අඳින්න පුළුවන්. අඳින තැන වෙනස් කළා හරියන්නේ නැහැ. අපි ඒ බාගත කරපු තැනට ගිහිල්ලා මේක coding එක ලියන්න ඕනේ. ඔන්න ඔය කියන කාරණේදී කාමින්ද අමරසිරි මහත්මයා මේ අපිට බැයිද විශේෂඥ අයගේ උදව් උපකාර ගන්න බොහොමයක් ආයතන ප්‍රධානීන් කැමති නැහැ ඒකට. ඒගොල්ලන්ගෙම සිතුවිලි තමයි ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්නේ. දැන් ඔබතුමා එහෙම විශේෂඥවරේක්. ඒකන ඔබතුමාට මොකද කියන්න හිතෙන්නේ? ඔක ලොකු අභියෝගයක් අමිල. දැන් මම හිතුවොත් මම මානව සම්පත් කළමනාකරණේ පරතරයටම ගිහිල්ලා ට්‍රේනින්ග් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වල පරතරයටම ගිහිල්ලා කියලා ඒක මම කියන මෝඩම කතාව. මම විශ්වවිද්‍යාලේ උපාධියක් අදාරලා මගේ පශ්චාත් උපාධියක් මම කොළඹ විශ්වවිද්‍යාලේ මානව සම්පත් කළමනාකරණය විෂය හදාරලා තියෙනවා. හැබැයි මම අදත් ඉගෙන ගන්නවා මේ ඔබයි මායි කතා කරන මෙතනත් මම අත්දැකීම් ප්‍රමාණයක් එකතු කරගන්නවා. අපිට ගොඩක් වර දින්නේ ආයතනයේ ප්‍රධානියෙක් වුණාම පුජ්‍යලෝ හතට දෙනකොට රැකියාවක් දුන්නම දැන් 100 200 ඉඳලා අපි හිතමු. අපි හිතනවා පුටුවේ වාඩි වුණාම කැරකෙන පුටුවක් තියෙනවා. Taman ඇවිල්ලා සර් කියනවා. සමහර මිනිස්සු බහැලා එනකොට බෑග් එක ගන්න කවුරු හරි ඉන්නවා. ඉලක්කම් ටිකක් තියෙනවා අපේ account වල. ආදායම් බදුව අපි ගෙවනවා. හැමෝම සර් කියන හොඳ පිළිගැනීමක් තියෙන හොඳ වාහනයක් තියෙනවා. එතකොට අපි හිතනවා right මමත් දැන් සරල විදියට කිව්වොත් පොරක් තමයි කියලා. හැබැයි අපිට හැමදාම ඉගෙන ගන්න තියෙනවා. එයා Taman දන්න දේ උදාහරණයක් විදියට sannivedakayek දන්න දේ වෛද්‍යවරයෙක්ගේ විෂයපතය වෙනස්. මානව සම්පත් විෂයපතය වෙනස්. accountant කෙනෙක්ගේ විෂයපතය වෙනස්. එතකොට අපි ඇහුම්කන් දෙන්න ඕන ඇත්තටම අනිකාගේ අදහස් වලට. එහෙම නැතුව හිතු මතයට පාලනය කරන්න ගියොත් ඔයා ඔය කියන තැනට එන්න පුළුවන්. අපි බොහොමයක් ආයතන දකිනවා කාවින්ද මහත්මයා ශ්‍රී ලංකාව තුළ. මම යෝජනා කරොත් මෙන්න මේ නොදිනු වෙන්න ප්‍රධානතම හේතුව අද සේවකෙක් එන ආයතනයට මාසෙකින් ඒ සේවකයා එන්නේ නැහැ. මේකට හේතුව ප්‍රධානතම හේතුව ඔන්න ඔය කියන කාරණේ නෙමෙයි. මේකත් උදාහරණයක් මම කිව්වේ. මේකත් සාමාන්‍යයෙන් 30ක් 40ක් බලපාන්න පුළුවන්. තව හේතු සාධක තියෙනවා. මේකත් එක හේතුවක් වෙන්න පුළුවන්. සේවය නිරස වීම, සේවය පාවීම. මේකට හේතුවක් වෙන්න පුළුවන්. සේවය නිරස වෙන්නේ ඔන්න ඔය කියන කාරණේ නිසානේ. එහෙමද? එකක් ඒක වෙන්න පුළුවන්. තව හේතු කාරණා ගණනාවක් එකට එකතු වෙන්නත් පුළුවන්. ඔබ අඳුනගත්තු ප්‍රමුඛතම කාරණේ මොකක්ද? බොහෝ දුරට ආයතනයේ බොහෝ රැකියාවල් අද තියෙන්නේ අපි ඇඩ් එකක් දාපු වෙලාවේ ඉඳලා මිනිස්සු සේවකයට ඇප්ලයි කරනකොටම මම දැකලා තියෙනවා හරි රැකියාවට තෝරගන්න පොඩි ගැටලුවක් අපේ තියෙන. එතන ඉඳලා ඒ කියන්නේ ඔබතුමා මේ කියන්න යන්නේ මේ අදාළ ආයතනයේ ප්‍රධානයාට නෙමෙයි ඔබතුමා සේවකයාටද මේ චෝදනා කරන්නේ? සේවකයාගේ පැත්තේ යම් කිසි ප්‍රමාණයක් තියෙනවා. ඇත්තටම මං කැමති එක පැහැදිලි කරගන්න. ඔව්. ඒක මෙහෙමයි. සේවකයාගේ ආකල්ප දැන් මම සරල විදිහට කිව්වොත් සේවකයා ආයතනයට ඇවිල්ලා අපි පොඩි කාලයක් ගත වෙනකොට අමිල අපි කියන ඒ කල්ච එකත් එක්ක යා මික්ස් වෙලා ඉන්ඩක්ෂන් එක කියලා පුහුණුව සම්බන්ධයෙන් වැඩසටහන් කරලා දීලා අපි කොහොමද වැඩ කරන්න කියලා
ආයතනීය මානව සම්පත් අංශයෙන් එහෙම තිබුණා හෝ එහෙම පොඩි ආයතනික ප්‍රධානියා හෝ සුපවයිසර් කියලා දෙනවා. නමුත් සේවකයා ගේන ස්කිල් සෙට් එකක් තියෙනවනේ. එයාගේ දැනුමෙන් තමයි මේ වැඩ ටික කරගෙන යන්නේ. අපේ ලොකු හදිස්සියක් තියෙනවා මිනිසුන්ගේ දියුණුව වීම සම්බන්ධයෙන්. සතියක් දෙකක් බලලා මාසයක් දෙකක් බලලා මිනිස්සු හරි ඉක්මනින් තීරණ ගන්නවා. ඒක හරියට මේ වගේ උදාහරණකින් කිව්වොත් අපි ගමකාරය අපි කියන්නේ මඤ්ඤොක් කාලේ බහිනකන් ඉන්න පුළුවන් තඹනකන් ඉන්න බෑ කියලා. අන්න ඒ වගේ දෙයක්. එතකොට අපි එක තැනක ගිහිල්ලා මඤ්ඤොක්ක කෝටුව හිටවනවා. හිටවලා සතියක් දෙකක් බලාගෙන ඉන්නවා. අපි හිතනවා අලා ඇවිල්ලාද ඇති කියලා. දැන් ගලවලා ගිහිල්ලා අන්න තව කෙනෙක් කියනවා ෂා හොඳ ආයතනයක් මෙහා පැත්තේ තියෙන්නේ. අන්න ගිහිල්ලා ඒකෙත් කෝටුව හිටවනවා. ඒත් ඔය වගේ අයත් ඉන්නවා. මං ඒකයි ප්‍රධානියන්ට විතරක්ම අපේ පැත්තේත් ඇඟිලි දික් වෙනවා. හරි. ඉතින් අපි කතා බහ කරමින් ඉන්නේ ව්‍යවසායකත්වයේ සහ මානව හැකියා සංවර්ධනයේ. ඔබතුමා මේ අද ගීතයක් තෝරගන්නවා. ඉතාම හොඳ ගීතයක්. මේ ගීතය ගායනා කරන්නේ ස්වර්ණලතා කවිශ්වර මහත්මිය. පිනිබිඳු මුතුමල් සැනකෙළි නේද? අරුණෝදේ දිනකර නැගින දවසේ මෙහෙවර පිනිස නික්ම යන සොහයුර සොහිරිය වාසනා. මේකේ විශේෂත්වය මොකද්ද? මේක ඇත්තටම මම තෝරගත්තේ අමිල. මේක බොහොම අපිට මගේ අතීතයට යනවා. මේක අපි ඉස්සර රේඩියෝකෙන් අපි ටීවී ගොඩක් තිබුණේ නැහැ අමිල. කියන්නේ දැන් අතිසමහරම් ප්‍රදේශයට නේද? ඒ අපි නැගිලා අපි පොඩි කුඩා පැල්පතක අපි හිටියේ මුල්ම කාලේ. එතකොට මේ අපේ ගෙදරස් රේඩියෝ එකක් තිබුණා. මම හිතන්නේ මේ කාලේ ලංකාවේ බොහෝ පවුල් ඒ වගේ තමයි. ඉතින් උදයගී කියලා වැඩසටහන් ওই රේඩියෝ එකේ බොහොම සුළු channel ප්‍රමාණයක් යන්නේ. ඕක යන. ඉතින් මේ ගීතේ තියෙනවා මේ අපි කරන්නේ මගේ මානව සම්පත් කළමනාකරණය. මේ මිනිස්සු යන්නේ රැකියාවට තමන්ගේ ශ්‍රමය හරවන්න. ඒක කුඹුරට වෙන්න පුළුවන්, හේනට වෙන්න පුළුවන්, කම්මලට වෙන්න පුළුවන්, අද කියන ඔෆිස් එකට වෙන්න පුළුවන්. අපි හැමෝම ගිහිල්ලා පරමාර්ථයක් ඇතුව ලොකු බලාපොරොත්තුවක් ඇතුව රටේ දියුණුවට, තමන්ගේ පවුලේ දියුණුවට, තමන්ගේ දියුණුවට වැඩ කරන්න යන බොහොම ආශිර්වාදාත්මකව පොසිටිව් මයින්ඩ් එකකින් ගිහිල්ලා මේක කියනවා පිටිපස්සේ කොටසේ. මට මම මේ කරන රැකියාවෙන් රටටත් යහපතක්, තමන්ටත් යහපතක් වෙන විදියට මේක කරන්න අපි අදිෂ්ඨාන කරගන්නවා. ඉතින් ඒ වගේ ගීත අදහන අඩුයි. ඒකයි මම මේ විශේෂම මේ ගීතය තෝරගත්තේ. අපි සෝදානම් ලක් FM නැගනෝදේ තුරින් ඒ ගීතය ඔබට අහන්න දෙන්නට. ඉතින් අපි කතා බහ කරමින් ඉන්නේ ව්‍යවසායකත්වයේ හා මානව හැකියා සංවර්ධනයේ කියන මාතෘකාව යටතේ. එතකොට කාබින්ද අමරසිරි මහත්මයා, දැන් ව්‍යවසායකයෝ පිළිබඳව තමයි අපි මේ කතා බහ කරේ. එතකොට ව්‍යවසායකෙක් කියන්නේ උපතින් ගේන හැකියාවක්ද නැත්නම් පුහුණුව මගින් සංවර්ධනය කරගන්න පුළුවන්ද? මේ පිළිබඳව අදහසක් දැනගන්නට කැමතියි. කමිල, ව්‍යවසායකත්ව හැකියාව කියන එක ව්‍යවසායකයෝ උපතින් ගේන අවස්ථාවක් තියෙනවා. මොකද DNA වලින් එන. ඒ කියන්නේ තාත්තගෙන් පුතාට ව්‍යාපාරේ, එහෙම නැත්නම් දුවට ව්‍යාපාරේ බාර වුණොත් ඒක එයාට උපත්තියෙන් තාත්තගේ අම්මගේ ජාන වලින් මේක කරගෙන යන අවස්ථාවක් තියෙනවා. නමුත් අපිට බොහෝ දුරට එහෙම ප්‍රමාණය ලෝකේ ගත්තත් ඉතා අඩුයි. නමුත් අපි ව්‍යවසායකයෝ නිර්මාණය කරන්න පුළුවන්, පුහුණු කරන්න පුළුවන්. එකට හරිම උත්තරේ දුන්නොතින් වැඩි ප්‍රමාණයක් ව්‍යවසායකයෝ උපත්තියෙන් ගේනවට වඩා මේ සමාජයේ දකින දේවල්, ඉගෙන ගන්න දේවල්, ඇහෙන දේවල්, සමාජයේ දකින අවස්ථාවන් හඳුනාගෙන ඒක හරියට නිවැරදි මාර්ගයකට යොමු කරගත්තොතින් අපිට හොඳ ව්‍යවසායකයෙක් නිර්මාණය කරගන්න පුළුවන්. ඒ සඳහා ඔබතුමා යෝජනා කරන්නේ මොනවානේ ක්‍රියාමාර්ගද? ඇත්තටම ඒක ටිකක් වෙලාවක් ගන්න අරන් කතා කරන්න ඕන මාතෘකාවක්. සාමාන්‍ය දුට අපි කියමු. අපි බොහෝ දුරට ව්‍යවසායකයෙක්ට අපි යද්දී අපට අපි මම මෙහෙම කියන්නම්කෝ. අපි මෙහෙම අන්නම්කෝ මම ඔබතුමාට සරල කරන්න. දැන් සරලව කිව්වොත් කොහොමද ව්‍යවසායකෙක් බිහි වෙන්නේ? හොඳයි, මට ඒක පහසු වුණා ඇත්තටම අමිල. බොහොම ස්තුතියි. අපි හිතමුකෝ මෙහෙම, අපි බිස්නස්මන් සහ ව්‍යාපාරික සහ ව්‍යවසායකයා වෙනස් වෙන්නේ කොහොමද කියලා අඳුරගත්තොත් ඕක හරි පහසුයි. අපි හිතමු අපි ගමු ගොටුකොළ මිටියා. ගොටුකොළ බිස්නස් එකේ අපි මාකට් ටිකේ තියෙනවා, රයිට්? අපි ගොටුකොළ පාත්තියක් දාපු තැනකින්, එහෙම නැත්නම් මගේම පාත්තියකින් ගොටුකොළ ටිකක් කපාගෙන ගිහිල්ලා මිටි අපි 10ක් 15ක් කියමු 50කට, ඔක කීයකට හරි විකුණලා මුදලක් ගත්තොත් අපි කියනවා ඒක බිස්නස්මන්. අපි ඒකේ ලාභයක් මට හම්බුණා කියන රුපියල් 500ක් 1000ක්, රයිට්? ව්‍යවසායකයා ඕක දකින්න පුළුවන් ටිකක් ව්‍යවසායකයා කියලා කියන්නේ ටිකක් වෙන නිර්මාණශීලී, තියෙන නවෝත්පාදන හැකියාවෙන් ප්‍රයෝජන අරගෙන අලුත් මාකට් එකක්, අලුත් මිනිසුන්ට තියෙන ප්‍රශ්නයක්, මිනිස්සු හොයන දෙයක් හොයලා මෙන්න මේ විදියට. අපි හිතුවොත් දැන් නූතන කාන්තාව ටිකක් කාර්ය බහුලයි. ඔය ගොටුකොළ එකේ තියෙන්න පුළුවන් සමහර වෙලාවට
තරපල ගහක් අනවශ්‍ය දේවල් මේක ඉවත් කරලා ලස්සනට මේක සීන් කෑලි වලට කපලා ලස්සනට පැක් එකක දාලා කූල් ගෙදර ගිහිලා දවස් 3ක් තියාගන්න පුළුවන් DP ශරකේ දාලා පොඩි කෑලි විදියට අපි මාකට් එකේ විකුණනොත් අපි නෝයකට වැලියු ඇඩිෂන් එකක් වැලියු එකක් ඇඩ් වෙනවා ඔබ හිතන්නේ එකතු කලාගයක් එනවා එතකොට මේකෙන් සමහර රට රුපියල් 500,000 ගතපු එක ඊට වඩා මුදලකට ඉදිරියට යනකොට කල් තබා ගන්න පුළුවන් දැන් අපට පරි පහසුයි. ඒක තවත් ඇදිරියට ගියෝ. තව දුරටත් ගියෝ. එතනත් අපි විවසායකයක් ඉඳගෙන. ඒක තව ඇඩ්වාන්ස් වෙන්න පුළුවන්. අපි හිතමු ගොටුකොළවල තියෙනවා මොනවා හරි අන්න ඖෂධීය ගුණයක් right? අපි මේක දාලා වේලලා මේකේ තියෙන ජලය අයින් කරලා මේකෙන් හදනවා හොඳ තේ පැකට් එකක්. ඒ කියන්නේ වගේ එකක් අපිට දී බාල බොන ඩ්‍රින්ක් එකක් අපි ලස්සන පැක් එකක් ඒකට දෙනවා හොඳ මිලක් ගන්න හොඳ ලේබල් එකක් දෙනවා හොඳ බ්‍රෑන්ඩ් නේම් එකක් එක්ක මේක අපි වෙළඳ පොළට ඉදිරිපත් කරනවා ඒක අපේ ජාත්‍යන්තර මාකට් එකට ඉදිරිපත් කරන්න බුණා අන්න ව්‍යවසායකයා අලුත් සෙග්මන්ට් එකක් දැක්කා දේශීය දේවල් වලට අපි තැනක් දෙනවා කියලා දැක්කා මාකට් එකේ දැන් අපිට පේනවා මේ විදිහට යනවා අපි එතෙන්ට තැනක් ගියා එතනින් එහාටත් යන්න පුළුවන් ලෝකේ රටවල් අද අමිල ලංකාවෙත් අද අතදා බැලීම් පුවිනීම් මේ සම්බන්ධයෙන් වෙනවා මම දන්නවා මේ ගොටුකොළවල තියෙන එක්ස්ට්‍රැක්ට් එක අරගෙන එක්ස්ට්‍රැක්ට් එක අරගෙන මේක අපි පරිභෝජනය කරන හිතන්නකෝ හාල් ඔව් ඒකේ තියෙන සාරය අරගෙන මේ හාල් වලට කවලම් කරලා අපේ ඇඟට දෙනවා එතකොට අපි ගොටුකොළ මිටි 5ක් 6ක් කන එක අපි බත් වේල් දෙකකින් අපේ ඇඟට එනවා ලෝකේ ඒ තරමට ඉඳ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් වලින් අද ඒ තරමට ලෝකෙ ගිහිලා තිනවා ලංකාවත් නොබෝ කාලෙකින් ඒ තැනට යනවා ඔය 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 උදාහරණයෙන්ම තේරෙනවා එතකොට ව්‍යවසායකයා හිතන්නේ කොහොමද ව්‍යවසායකයා තියෙන අර නිකන් ගොටුකොළ මිටිය තිබිච්ච එකට මොනතරම් වැලියු එකක් කෙලවරට එනකොට එකතු වුණාද ඔතන තමයි ව්‍යවසායකත්වය කියලා කියන්නේ අලුතින් හිතන්න කියලායි ඔබතුමා මේ කියන්නේ දැනුම එකතු කරගන්න මෙවැනි වැඩසටහන් අහන්න සංවාදයක් සක්‍රිය කරන්නයි අපේ මේ සූදානම හොඳයි ව්‍යවසායකත්වය හා මානව හැකියා සංවර්ධනය කියන එක තමයි කාවිද මහත්මයා අද අපේ මාතෘකාව ලක් FM 8 වන දිගහැරුමේ ඉතින් මේ පිළිබඳව අපි දැන් ඔබතුමා කිව්වේ මේ දියුණුවට පුද්ගලයන්ගේ විශ්වාස සහ ආකල්ප වෙනස් වෙන්න ඕන අර තාත්තගෙන් පුතාට තාත්තගෙන් දුවට ඇවිල්ලා හරියන්නේ නැහැ. ඒක එතරම් සාධාරණීය ලක්ෂණයක් නෙවෙයි. මෙන්න මේ කියන කාරණේදී අපේ රටේ ව්‍යවසායකව බිහි නොවනව නෙමෙයි බිහි වෙනවා. හැබැයි මේ දිගු කාලින නැහැ. මගේ ප්‍රශ්නය හොඳ ව්‍යවසායකයන් බිහිවන්නේ නැත්තේ ඇයි? එතන ඇත්තටම අමිල ව්‍යවසායකයෙන් බිහි වෙන්නේ නැහැ කිව්වන් පස්සේ ප්‍රශ්න ටිකක් ලොකු ප්‍රශ්නයක්. ඒ ව්‍යවසායකෙක් ඒක පොඩ්ඩක් මේ ආර්ථික ක්‍රමයේ ඇතුලේ මේ අපි හදාගෙපු පරිසරය ඇතුලෙත් ඒකට යම් යම් සාධනීය පිළිතුරු ටිකක් අවශ්‍යයි. අපි වෙනස් කරන්න බැරි දේවල් ගැන කතා නොකර අපි බලමු අපිට සාධනීය විදිහට වෙනස් කරන්න පුළුවන් දේවල් ටික මොනවද කියලා. අපි මුලින්ම අදහසක් ව්‍යාපාරිකකට ආවෙන් පස්සේ ඇත්තටම තියෙන්නේ අපේ මුලින්ම හිතන්නකෝ අපිට අදහසක් ආවා කියලා. මුලින්ම ඔක ලියාගෙන කාගේ හරි ළඟට යනවා. අමිල කියන් පස්සේ මොනවද අපිට සාමාන්‍යයෙන් අහන්න හම්බෙන්නේ? අපෝ ඔක කරන්න පුළුවන් දෙයක්ද බා? විශේෂයෙන්ම ප්‍රාග්ධනය ගැන තමයි අවධානය යොමු කරන්නේ. අපි ගිහිලා කතා කරොත් යාළුවෝ 10 දෙනෙක්ට 10 දෙනෙක්ගෙන් 7 දෙනෙක් කියන්නේ ඔක කරන්න බෑ කියන එක. ඊළඟට ගිහිලා ඔබතුමා කිව්ව දෙවෙනි ප්‍රශ්නේ ප්‍රාග්ධනය නෑ කියන එක. මුදල් නෑ කියන එක. ඒකට මොනවද මේ අපි කතා කරන්නේ? නෑ කියනවා බෑ කියනවා. අපිට හොඳ අරමුණක් තියෙනවා. හොඳ ඉලක්කයක් තියෙනවා. හොඳ නවෝත්පාදන අදහසක් තියෙනවා. සමාජයට මාකට් එකට ඕන දෙයක් දැන් අපි අඳුරගෙන තියෙනවා. හැබැයි අපි ගියපු ගමම්ම අපේ කොතනද පළවෙනිම ස්ටෙප් එකේ අපි වැටෙන්නේ? නෑ බෑ කියන තැනට. අන්නේ කියන කාරණේදී යම් කිසි කෙනෙකුට ඒ නවෝත්පාදන කාර්යයක් සඳහා සිතුවිල්ලක් පහළුණු ගමම්ම එතකොට ඒ පිළිබඳව ප්‍රාමාණික විෂය දැනුම ගන්න පිරිසක් ඉන්නවද ලංකාවේ? ඔබතුමා හැම කෙනෙක්. ඇත්තටම ඔය නෑ බෑ කියන පිරිස මේ ලංකාවේම හන තරුණයෝ ළමයි ව්‍යාපාරිකයෝ ව්‍යවසායකයෝ ඒ හරිමගට යොමු කරගන්න ඒගොල්ලන්ට පුළුවන් කියන ගැට දෙන්න ඇඟට ඒ හයිය දෙන්න තමයි අපි සාමාන්‍ය සම්පත් කරන මොටිවේට් කරනවා අභිප්‍රේරණය කරන්න තමයි බොහෝ දුරට මා වගේ මානව සම්පත් කළමනාකරුවෝ ඒ වගේම විවිධ මාර්ගෝපදේශකයෝ පුහුණුකරුවෝ බොහෝ පිරිසක් බොහෝ වැඩසටහන් මේ වෙනුවෙන් නිර්මාණය වෙනවා ඇතැම්ම හැබැයි ප්‍රායෝගික බවක් අපිට පේන්නේ නැහැ නේ කාවින්ද මහත්මයා මේ පිළිබඳව සමාජය තුල කතිකාවතක් ඇති වෙලා නැහැ නේ
එකක් අමිල සමාජය පුහුණුව හා සංවර්ධනයේ මේක කරන්න පුළුවන්ද කියලා ව්‍යවසායකයන්ට සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරන අයට පොඩි වියදමක් මේකට යනවනේ. මේක වියදම කියලා අර්ථයෙන් නෙමෙයි අපි අපි සබ්ජෙක්ට් එකේ කතා කරන්නේ, මේක ආයෝජනයක්. පුහුණුව සංවර්ධනයට කරන්නේ ආයෝජනයක්. මොකද ඒකේ රිටර්න් එකක් අපට හම්බ වෙනවා. නමුත් මේක වියදමක් විදියට දකිනවා මේ සුළුහා මධ්‍ය පරිමාණ කර්මාන්ත පුජ්‍යලයෝ පොන්චි දැනට එනකොට. නමුත් මහා පරිමාණ ආයතන අමිල මේකෙන් උපරිම වැඩ ඵල ප්‍රයෝජන ලියා ගන්න. මොකද ඒගොල්ලෝ දන්නවා මේකේ තියෙන වටිනාකම, සේවකයෝ තමන්ගේ ඉලක්කවලට පෙරු ගන්න එක මේ නෑ බෑ කියන ආකල්ප කොහොමද වෙනස් කරන්නේ. ඒ හැම දෙයකම අද සැදී පැහැදුණු වෙන වෙනමම වැඩසටහන් වෙනමම තියෙනවා අමිල. ඇත්තටම මේ අපේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන්නේ. පැයේ ප්‍රවෘත්ති විකාශයටත් යා යුතුයි. අන්නේ කියන කාරණේදී ඔබතුමා යෝජනා කරන අදහස කෙරෙහි අපි සදහන් කරමු. අපිට ඒ වෙනුවෙන් තියෙන ගොඩක් වැඩසටහන්, පුහුණු වැඩසටහන්ද ඔබතුමා අහන්නේ මගේ? ඔව්. යෝජනා කරනවා නම් ව්‍යවසායකෙකුට කොහොමද මේ පිළිබඳ උපදෙස් ගන්නෙ? අදාළ ව්‍යාපාරය ආරම්භ කිරීම සඳහා, මම කියන්නේ ආරම්භයේදීම මොන වගේ තැනකටද යොමු වෙන්න ඕන? මොකක්ද කියන කාරණේ? ඔව්, එකක් තමයි අපි තියෙන ওই නෙගටිව් ආකල්ප තියෙන අපේ යාළුවෝ වෙන්න පුළුවන්, ළඟ ඉන්න මිත්‍රයෝ වෙන්න පුළුවන්, ළඟම ගිහිල්ලා කතා කරන පිරිස අපි නැති කරගන්න ඕන. ලෝකේ රිසර්ච් එකක් කරලා තියෙනවා, රිසර්ච් කීපයක්ම කරලා තියෙනවා අමිල. මුලින්ම තමන්ගේ අරමුණ, තමන්ගේ ඉලක්කය ප්‍රකාශ කරලා එතෙන්ට යන්න ගියොත් ඒකෙන් 85%ක් ෆේල් වෙනවා කියලා. එතකොට ඒ වෙන්නේ ඇයි? අර වගේ නෙගටිව් අයට මේක කිව්වයින් පස්සේ අපිට මේ පුජ්‍යලයට මේ අදහස ආපු කෙනාටත් එන්නේ නෙගටිව් ආකල්ප ටික. හැබැයි අපි බැලුවොත් මේ වෙනුවෙන් උදව් කරන, මේ වෙනුවෙන් අත්හැල් දෙන රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන විශාල ආයතන ප්‍රමාණයක් මේ වෙනකොට ලංකාවේ නිර්මාණය වෙලා තියෙනවා අමිල. අපිට තියෙන ගැටලුව තමයි මිනිස්සු මේකට යොමු වෙන්නේ නැතිකම. අපි අදහස් 10ක් අරගෙන එනවා, සමහරලාට එක අදහසක්. මම කියන්නේ මම යෝජනා කරන්නේ අදහස් ලියන්න, හැමදාම නැගිටලා අදහස් 10ක් ලියන්න. සමහර වෙලාවට අදහස් 10ෙන් අදහස් 7-8ක් අහක යන්න පුළුවන්. අපි අර අදහස් දෙක අරගෙන ඉදිරියට යන්න ඕන. ඉතින් නෑ බෑ කියන එක අපිට තවදුරටත් වෙලාව තියෙනවා නම් කතා කරන්න පුළුවන්. ඔක අද ඊයේ එක නෙවෙයි. ඔව්. මේ පිළිබඳව අපි ඊළඟ හොරාවේදී කතා කරමු. හොඳ තැනකට ඔබතුමා මේ සංවාදය ගෙනාවා. පැයේ ප්‍රවෘත්ති විකාශන අනතුරු අපි යලිත් ඔබ හා සමග සම්බන්ධ වෙනවා. හොඳයි. කාලයත් කාමින්ද අමරසිරි මහත්මයා බොහොම වේගෙන් ගෙවි යනවා. ඉතින් දෙවන හොරාවටත් ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් අමිල. හරි. අද දවසේ අපේ එක සම්බන්ධ වෙන්නේ මානව හැකියා සංවර්ධන පුහුණුකරු, ඒ වගේම බහිල කතිකාචාර්ය, මානව සම්පත් කළමනාකරු කාමින්ද අමරසිරි මැතිතුමා. අද දවසේ මාතෘකාව වෙන්නේ ව්‍යවසායකත්වය හා මානව හැකියා සංවර්ධනය. ඉතින් අපි මේ පෙර පැයේදී සාකච්ඡා කරමින් සිටි අවසානයේට මේ හොඳ ව්‍යවසායකෙක් බිහි නොවන්නේ ඇයි කියන කාරණේදී මෙන්න මේ කියන කාරණයට තවත් එකතුවක් කළොත් එහෙම සාමාන්‍ය කෙනෙකුට ව්‍යවසායකෙක් වෙන්න බැරිද? ඇත්තටම පුළුවන් අමිල. සාමාන්‍ය පුද්ගලයෝ තමයි ව්‍යවසායකයෝ වෙන්නේ. විශේෂ කුසලතා ටිකක් ප්‍රගුණ විය යුතුයි සාමාන්‍ය පුද්ගලයෙක් ව්‍යවසායකෙක් කියන. සාමාන්‍යයෙන් ලෝකෙන් ජනගහණය ගත්තොත් 1% වගේ තමයි, 1-2% අතර ප්‍රමාණයක් තමයි මේ කියන කැටගරි එකට යන්නේ. අපිට ටික ටෙස්ට් එකක් වගේ ඕනනම් අපිට දාලා බලන්න පුළුවන්. මෙන්න මේ ඔබතුමාගේ ළඟ එහෙම නැත්නම් මේ අහගෙන ඉන්න කෙනාගේ අතර ඒක තමන්ගේ ඇතුලේ එහෙම කෙනෙක් ඉන්නවද කියලා. මොකද මේ එයාව මේ සමාජයට ගන්න ඒකම තමයි අපේ කාර්යය. ඔව්, ඔබතුමාගේ අවස්ථාව තියෙනවා මේ පිළිබඳව. ඔව්, අපිට දැන් අපි මුලින්ම තිබුණා අපි කලින් කතා කරා අර ගොටුකොළ උදාහරණෙදි ව්‍යාපාර අවස්ථාවක් හඳුනා ගැනීම. අපිට ගොඩාක් හැමතැනදී අපි සමාජයේ දිනදා යනකොට අපට එන අදහස් ප්‍රමුඛව කොලේක ලියයි. හොඳම අදහස අහගෙන ඉන්න අයටත් කාවින්ද මහත්මයා කියනවා ළඟ පාත්‍රක කොලයක් පෑනක් තියෙනවා නම් මෙන්න මේ ටික ලියා ගන්න නේද. හොඳ නිර්මාණශීලී හැකියාවක් හොඳ නිර්මාණශීලී හැකියාවක් තිබිය යුතුයි. නිර්මාණශීලීත්වය අපි ඉස්කෝලේ ඉඳලා ටික අපි අරගෙන එන්න ඕන දෙයක්. අපි චිත්‍ර කලාව, නැටුම් කලාව කියලම නෙමෙයි, බොහෝ දුරටදී අද තියෙන සමාජයේ සමහර වෙලාවට ඉස්කෝලේ අපේ තියෙන අධ්‍යාපන ක්‍රමය අනුව අමිල විභාගයේ ගණිතයට ලකුණු ටිකක් නැත්තම් අපිට එන්න බෑනේ. හොඳ ව්‍යවසායකයෝ ඇත්තටම කුල්ලෙන් හලලා එළියට දානවා. ඒක ප්‍රශ්නයක් නේද? ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම ව්‍යවසායකයෝ අර අපි කියන්නේ බුද්ධිමතුන් බිහිවන්නේ පිටිපස වේලිනේ කියලා. සමහරවිට පිටිපස වේලී ඉන්න පුළුවන් හොඳම ව්‍යවසායකයෝ. අපේ අධ්‍යාපන ක්‍රමයේදී මේ ගුරුවරයා ඒ පිළිබඳව දැනුමත් වෙන්න ඕනේ. තියුතුයි අපි මොනවා හරි දෙයක් කියලා ඒක ආයි අපිට තියෙන මතකයේ විතරනේ මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ පරීක්ෂා කරන්නේ. ඒක ඊතර චුටි ගැටලුවක් තියෙනවා නිර්මාණශීලී. මේ අපොස්ස උසස් පෙළ විභාගයේ නේද? ඔව්. පිරිසක් හැලේවි
පිරිසක් ඉදිරියට ආවේ. ඉදිරියට ආවේ. අනේ අසමත් වෙන පිරිසට මොකද කරන්නේ? ඇත්තට මේගොල්ලෝ අසමතුන් නෙවෙයි. මම සලකන්නේ ඇත්තටම මම සඳහන් කළේ මේ විභාගයෙන් විභාගයෙන්. අපි ගන්න විභාගයේ අපේ කොහොමද ඉස්කෝලේ ඉඳලා අපි හදන්නේ ඒ මෙච්චරක් ගන්න ශිෂ්‍යත් ඉඳලා මෙහෙමනේ. මම හිතන්නේ ඒගොල්ලොන්ට ඇවිල්ලා කරන්න පුළුවන් ඇත්තටම මේ ව්‍යවසායකෙක් වෙන්න නෙවෙයි. කාගේ හරි ආයතනයක රැකියාවක් කරන්න තමයි කෙනෙක් නිර්මාණය කරන්නේ. අපි අපේ දෙමව්පියෝ ඉඳලා අපිත් අපේ ළමයි බොහෝ දුරට පෙළගස්සන්නේ ඉංජිනේරු කෙනෙක් වෙන්න. තාම ඕක අපේ DNA වලම තියෙනවා. ඝනක අධිකාරියෙක් වෙන්න, ලෝයෙක් කෙනෙක් වෙන්න, ડોක්ටර් කෙනෙක් වෙන්න. හැබැයි ඉතින් එහාට ව්‍යවසායකෙක් වෙන්න අලුත් ලෝකෙට දෙන්නේ මේ ලෝකේ ලොකුම කෝටිපතිය ලංකාවෙන් බිහි කරන්න හොඳම ප්‍රොඩක්ට් එක ලෝකේ ලොකු විශාලම ධනයක් ලංකාවට ගේන්න එහෙම මිනිස්සු අද නිර්මාණය වෙනවා. ඔබතුමා චෝදනා කරන්නේ කාටද මේ? රාජ්‍ය පාර්ශ්වයටද, මාධ්‍යයටද, ගුරුවරුන්ටද? ඒක මාධ්‍යයටත් ඇඟිල්ලක් දික් වෙනවා, රාජ්‍ය පාර්ශ්වයටත් දික් වෙනවා, සහ දෙමව්පියෝ වැඩි හිටියෝ විදියට අපේ පැත්තට ඇඟිලි 3-4ක් දික් වෙනවා තව ඉතුරු වෙන ටික. හරි. අනේ කියන කාරණේ තමයි අපේ කාමේද මහත්මයා මේ ලක් FM නැගනෝදේ වැඩසටහන අපි සංවිධානය කරන්නේ මේ සංවාදය සක්‍රීය කරලා ප්‍රජාව සවිබල ගන්නවනට. ඉතින් ඔබතුමායි කතාවට අවස්ථාව තියෙනවා. ඔව්. අපි නිර්මාණශීලීත්වයෙන් ඉදිරිය ගියොත් නවෝත්පාදන හැකියාව ඊළඟට හොඳම දෙයක් තමයි රිස් එකක් ගන්න පුළුවන් වෙන්න ඕන. අවදානම. අවදානමක් ගැනීම. අවදානමක් ගන්න බැරි නම් ඒ ව්‍යවසායකයෙකුට ටිකක් ඒක අමාරු කාර්යයක්. මේ දේවල් අපිට ප්‍රගුණ කරලා ගන්න පුළුවන්. right? ඊළඟට ටීම් වර්ක් හොඳම දෙයක් තමයි අපි අර කලිනුත් කතා කරේ ඇයි මේව ෆේල් වෙන්නේ කියලා. කණ්ඩායමක් එක කොහොමද වැඩ කරන්නේ? පුජ්‍යලෙක් තනියෙන් වැඩ කරන්න දන්නව නමුත් දෙතුන් දෙනෙක් එක්ක දැම්මයින් පස්සේ බොහෝ පිරිස් අද ෆේල් වෙනවා අපි දැකලා තියෙනවා. එතකොට ෆියුචර් ඔරියන්ටේෂන් එක අපි සිංහලෙන් කිව්වොත් අනාගතයේ දකින්න අද දකින්න පුළුවන් වෙන්න ඕන. දැන් ඉලෝන් මස්ක් ස්පේස් එක්ස් ගැන හිතනවා. අඟහරු වල ජනාවාස හදන්න අද හිතනවා. අපි එච්චර හිතන්න ඕනේ නැහැ. අපි තාඩුදුන අවුරුදු 10ක් 15ක් ඉදිරියට දකින්න අනුගානේ ලබන සතිය ගැන අපි අද ගැන හිතන්නේ බඩ ගැන හිතලා අද ගැන හිතලා දැන් මේ පේනවනේ ඉන්ධන ප්‍රශ්නේ තියෙනවා, බලශක්ති ප්‍රශ්නේ තියෙනවා, සහල් ප්‍රශ්නේ තියෙනවා. මේ ප්‍රශ්න හැමදේම අතරේ මිනිස්සු පුරුදු වෙන්න ඕන. ප්‍රශ්න නම් උදේ ඉඳලා නැගිට තැන ඉඳලාම අපිට කතා කරන්න පුළුවන්. මම කිව්වේ ඒකනේ මේක 100%ට මේ ව්‍යවසායකයෝ බිහි වෙන්නේ කියලා. ඉතින් ගොඩාක් දුරට 90 ගානක් 80 ගානක් අරපැත්තට තමයි යන්නේ. හැබැයි මෙතනත් ඔපචුනිටීස් දකින අය ඕන තරම් ඉන්නවා. අද ප්ලාස්ටික් වලින් ෆුවෙල් හදන්න උත්සාහ කරපු අය ඉන්නවා. ත්‍රිවිල් ලංකාවෙත් බිහි වෙලා තිබුණා. මම දැක්ක ඊපෙරද බයික් එකක් හදලා තියෙනවා විදුලියෙන් ගන්න. ඒ වගේ හොඳ නිර්මාණශීලී හැකියාවන් තියෙන අය මේ සමාජෙ ඉන්නවා. අපි කතා කරන්නේ අත දෙන්නේ නැතිකම සහ වේදිකාවක් නැතිකම නේ. වේදිකාවක් නැහැ සහ මේ තියෙන එකක් දෙකක් මේ ස්කිල් සෙට් එකක් අපි කතා කරලා දැනුත් හතරක් කිව්වා. අපි මැනේජ්මන්ට් ස්කිල් තියෙනවා, ටීම් වර්ක් තියෙනවා. ඒතොර නෙට්වර්කින්, ඒ කියන්නේ පිරිසක් එක්ක කතු කරලා තමන්ගේ අදහසක් කමියුනිකේට් කරගන්න පුළුවන්, සංනිවේදනය කරන්න පුළුවන් බොහොම කෙනෙක් තමයි. එතකොට මේ තියෙන කෙනා අපේ රෝල් එක එන්නෙම මේක හැමෝටම අඩු වැඩි විදියටනේ පිහිටන්නේ අමිල. එතකොට අපි වගේ පුහුණු කරුවන්ගේ කාර්යභාරය වෙන්නෙම මෙහෙම එන පිරිස හොඳ ව්‍යවසායකයෝ, හොඳ සාර්ථක ව්‍යාපාරිකයෝ ලංකාවට බිහි කරන එක, ඒ මොරාල් එක දෙන එක, ඒක ඒ අවශ්‍ය ටීම් වර්ක් එකේ කොතනද වැරදින්නේ, කොහොමද ඒක නිවැරදි කරගන්නේ කියලා වැඩසටහන් කරන එකම තමයි අපේ රස්සාව. උදාහරණයක් සරලවම කිව්වොත් අපි ඒ වෙනුවෙන් එක් දින පුහුණු වැඩසටහන් තියෙනවා, දෙදින පුහුණු වැඩසටහන් තියෙනවා. ඒ වගේම අපි OB outbound training කියලා අපි ගෙනියනවා. ඔය වැඩසටහන් ඔස්සේ අපි කරන්නේ ඔය කියන බය නැති කරන එක, නිර්මාණශීලීත්වය ඇති කරන එක, නවෝත්පාදන හැකියාව ඇති කරන එක, කණ්ඩායමක් එක්ක වැඩ කරන්න කොහොමද හුරු කරන එක, සංනිවේදනය කොහොමද පවත්වාගෙන යන්නේ, කෙනෙක් ඇප්ලිකේෂන් එකක් හරි ණය අයදුම් පත්‍රයක් හරි දීලා. අනේ සංනිවේදනය කියන කාරණේ අපි මෙහෙම කියමුකෝ, සමහර වෙලාවට වම් මත කරන එක දකුණු මත දන්නේ පුදුම ප්‍රශ්නයක් නේද? ඉතින් කොහොමද ආයතනයක් ලාභ ලබන්නේ? ඔබතුමාට එතනට අවස්ථාවක් තියෙනවා කැමති. ඔව්, මං හිතන්නේ ඔබ අපි ට්‍රාන්ස්පරන්සි කියන එක මං හිතන්නේ විනිවිදභාවය මට සිංහලේ විනිවිදභාවය තමයි ඔබ කිව්වම කියන්නේ. ඉතින් අපි කරන හැම දෙම ඒ ට්‍රාන්ස්පර විනිවිදභාවය කියන එක ඊටාම අවශ්‍යයි. දැන් ඔබතුමාගේ ගත්ත එක වෙන විදිහක ගත්තොත් අපි දන් දෙනෝ වගේ දෙයක්. ඒත් අපි ප්‍රජාසත්කාරයක් කරන්න වගේ ගියොත් වම් අත කරන දේ දකුණු අත නොදැන ගත්තට කමක් නෑ. ඒක හොඳයි. අපි දුන්නා එච්චර. අපි කිසි දෙයක් ආයි පෙරලා කිසි දෙයක් අපි බලාපොරොත්තු වෙන්නේ නෑ. අපි අර නෑ බෑ කියන තැනකුණු චූටි වෙලාව තියෙනවා නම් මම පස්සේ කතා කරන්න. අවස්ථාවක් තියෙනවා ඔබතුමා. අපි නෑ බෑ කියන තැනින් කතා කරද්දි මම කිව්වා දැන් අපි මේ ස්කිල් සෙට් එක ආකල්ප වෙනසක් දැන් මේ ස්කිල් සෙට් එක අපි මම කිව්වා වැඩි දියුණු කරගන්න තමයි පුහුණු ආයතන, පුහුණු කරුවන්, උපදේශක යන්න මේ හැමදේම ඉන්නේ. ඒතර අපිට මේ මග පෙන්වීම ලබා ගන්න පුළුවන්. අපි මුදල්
සම්බන්ධයෙන් අපි කතා කරා. ඊට පස්සේ ලොකුම පාස්පෝට් චේන් එක ලෝකේ තියෙන අපි කතා කරොත් ඒකේ ඒ අයාට ඒ අදහස එන්නේ අවුරුදු 65 දී. මම කැමති කොලොනල් පිළිබඳව මේ සෑන්ඩර්ස් කියන පුජ්‍යලයා ලස්සන කතාවක් නේද? ඇමරිකාවේ කොලොනල් සෑන්ඩර්ස් කියන පුජ්‍යලයාට ඒ අපි නම නොකියන විදිහට හැමෝම දන්නවා මේ කියනකොට අවුරුදු 65 දී තමයි මේ අවස්ථාව එන්නේ. එතකොට එතුමයි රෙසපි එක 1909 වතාවක් පෙළේ. මේ ආයතනය ලෝක ප්‍රසිද්ධ ආයතනයක්. ඔව් මම හිතන්නේ අපි කතා කරන්නේ KFC කියන ආයතනය සම්බන්ධ කෙන්ටුකි ෆ්‍රයිඩ් රයිස් කියන ආයතනේ. ඒක නිර්මාතෘවරයා කොලොනල් හාලන්ඩ් ඩේවිඩ් මහත්මයා 1909 පෙල් වෙනවා මේ රෙසපි එක අරගෙන ගිහිල්ලා. නමුත් 1909 අවුරුදු 65 දී එතුමා මේක සාර්ථක කරගන්නවා. මෙතුමා අද වෙනකොට ලෝකේ රටවල් 132ක අවුට්ලස් තියෙනවා 22,000කට වැඩි ප්‍රමාණයක්. අපේ මිනිස්සු නෑ බෑ කිය කී ඉන්නවා කියලා කිව්ව එකේ බයසක් ප්‍රශ්නයක්ද මේ නවෝත්පාදනයේට කියලා මම කිව්වා. එතුමා වෙලාවක ආමිකට යනවා, තව තව ෆිෂරි සම්බන්ධයෙන් රැකියා ටිකක් කරනවා. එතුමගේ තාත්ත නැති වෙනවා ඉතා කුඩා කාලෙම, අම්මට උදව් වෙනවා කෑම හදන්න වගේ ලොකු ජීවිත කතාවක් තියෙනවා. ඉතින් වයස අපේ කටිය නෑ නෑ නැති තැන අල්ලන්නේ නැතුව මම මේක ඇකුවේ තියෙන දේ දිහා බැලුවා නම් අපිට ඇත්තටම මේ රටේ ලොකු අවස්ථා ප්‍රමාණයක් ලොකු දැන් මේ වගේ වැඩසටහන් තියෙනවා, රජයෙන් ලොකු අනුග්‍රහයක් ලැබෙනවා, හොයාගෙන ගියොත් විවිධ පුජ්‍යලයෝ ඉන්නවා, පුහුණුකරුවෝ ඉන්නවා, උපදේශකයෝ ඉන්නවා, උදව් කරන ආයතන තියෙනවා. ඉතින් අර නෑ බෑ කියන එකෙන් එහාට ගියොතින් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්. තව ඕන තරම් උදාහරණ තියෙනවා. උදාහරණයක් විදියට ලෝකේ තියෙන ලොකුම ටැක්සි සර්විස් එකට එක ටැක්සි එකක්වත් නෑ කියලා කිව්වොතින් අපි හැමෝම පාවිච්චි කරන එකක් නේද? අපි නම නොකිය. නම නොකිය ඉඳු. එතකොට ඉතින් අපි නෑ කියලා පටන් ගන්න හොඳ නෑ. තව උදාහරණයක් කිව්ව තින් ලෝකේ තියෙන ලොකුම අවන්හා ජාලයට. ඒ කියන්නේ මං හරියට නම කිව්ව නෑ. අපි කියන්නේ නවාතැන්. නවාතැන් විකුණන්නේ ඒක ලොකුම නවාතැන් විකුණන්නේ බිලියන ගණනින් ලාභ ලබන ලංකාවේ තියෙනවා. ඒ එකම ආයතනයකවත් හිමිකරුවන් නෙමෙයි ඒ අය. එතකොට අපේ ළඟ මොනව තිබිලාද? අදහසක් පමණයි අපට අවශ්‍ය වෙන්නේ. අදහස සහ ධෛර්යය, චිත්ත ධෛර්යය. හිතුවොත් කරන්න බැරි දෙයක් නැහැ. අපි කියන්නේ සිත ඇත්තම් පත කුඩාද කියලා. අද වෙලා තියෙන්නේ මේ හිතන හැකියාව, හිත ශක්තිය, තමන්ගේ පෞරුෂත්වය හීන වෙලා, අඩු වෙලා, ප්‍රශ්නම දැකලා ඒ දිහාම බලාගෙන ඉඳලා මිනිස්සු අර සිංහයොත් ඇත්තටම අද පූසු බට්ටමට වැටිලා තියෙන්නේ අමිල. මෙන්න මේ කියන කාරණේදී මේ පිරිස මෙහෙවන්න, ව්‍යාපාර මෙහෙවන නායකයන් අඩුයි කියන එක නේද ඔබතුමා මේ කියන්නේ? මෙන්න මේ කියන කාරණේදී. ඔව්. දැනුමින් සන්නද්ධ ව්‍යාපාර නායකයන් නැත්නම් ආයතන ප්‍රධානීෙක් ඔබ වගේ ආයතන වලින් උපදෙස් ගන්න දැනුමින් සන්නද්ධ වූ අදාළ පුහුණුවීම් ලබා දෙන සේවකයන්ට මෙන්න මේ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවද ඔබතුමා දකින විදියට? නායකත්වය සම්බන්ධ වෙනම මාතෘකාවක්. නායකත්ව හැකියාවත් ඉතාම වැදගත්. ඇත්තක ව්‍යවසායකයෙක් නායකයෙකුත් වෙන්න ඕන. ඒ පාරක අයිතිකරුවන ගැනීමේදී අනිවාර්යෙන් අවශ්‍යයි. නායකයෙක් විය යුතුයි. හොඳ නායකයෙක් උනේ නැත්නම් ඒ ව්‍යාපාරේ ටිකක් ඉදිරියට යන්න ඉතාම අපහසුයි ඇත්තටම. තව කෙනෙක්ගේ අපි කලිමුත් කතා කරා, තව කෙනෙක්ගේ අදහසකට ඇහුම් කන්න දෙන්න බැරි නම් අපි හරි කැමතියි කතා කරන්න. අපිට අපි කන් දෙකක් දීලා තියෙන අපි වැඩිපුර අහගෙන ඉන්න පුළුවන් නම් තව කෙනෙක්ගේ අදහසක් අපිට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒතර නායකයෙක් හැමෝම ගැනම අවධානය යොමු කරලා තමන්ගේ පිරිස ඉලක්ක වෙත යොමු කරගන්න නායකයෙකුට හැකියාව තියෙන්න ඕන. සමහරලාට ව්‍යාපාර අදහසක් ඇති වෙලා ව්‍යාපාරයක් පටන් ගත්තත් මේ නායකත්ව කුසලතාවයන් නැත්තම් ටිකක් ව්‍යාපාරය ගෙනිය ගන්න අපහසුයි ඇත්තටම. ඒ කියන්නේ මානව හැකියා අඳුනගන්න පැය සංවර්ධනය කරන්න කලින්. ඔව්. ඒ පිළිබඳව වැඩපිළිවෙලක් තියෙනවා. වැඩපිළිවෙලක් තියෙනවා. සැලසුමක් තියෙනවා. හොඳයි. ඔබතුමා මේ තෝරගන්නවා ගීතයක් TM ජයරත්න මහත්මයා ගායනා කරන හරි අපූර්ව ගීතයක් අඳුරු කුටිය තුල දොරගලු ලාගෙන. ගායන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නැසෙයි. නායකයන්ටවත් ඇහෙන්නේ නැති කල කාවින්ද මහත්මයා දෙවියන්ට ඇහිද? හොඳ පුරිකාවක්. මම මේක මේ විදියට කියන්නම්. අපි මෙතන අඳුරු කුටිය තුර දොළුගුල්ලාගෙන ගායන ගීතිකා යදින යාතිකා දෙවියන් හට නැසෙයි. අපි එතකොට කොහෙද මෙතන දෙවියෝ ඉන්නවා කියලා TM ජයරත්න මහත්තයා කියන්නේ? ගිනියා මව්වේ, මහ වරුසාවේ දෙවියෝ ඉන්නවා. දෙවියෝ කියලා කියන්නේ එතකොට අපි අර තිරේකින් වහලා මූණු ගොඩක් දාලා අත් ගොඩක් දාපු දෙවියොන්ට එහා ගිහිල්ලා අපි ශ්‍රමය හෙළන අද මේ ඔබයි මමයි කතා කරන තැන ඉඳලා මේව මැෂින් වල පිටිපස්සෙන් ඉන්න, තිර පිටිපස්සෙන් ඉන්න, මේ විදුලි ආලෝකයේ දෙන දේවල් වල පිටිපස්සෙන් ඉන්න හැමෝම
රැකියාවක් ශ්‍රමයක් හලන්නේ මගේ සබ්ජෙක්ට් එක මානව සම්පත් කළමනාකරණේ ඔවුන්ට වටිනාකමක් එක් කරන එක තියෙන්නේ මම දෙවිවරු ලෙස සලකන්නේ ඒ ශ්‍රමය හෙළන උඩ ඉහළ කළමනාකාරීත්වයේ ඉඳලා පහළ ඉන්න මිනිස්සුන්ට ඒ අයට උපහාරයක් විදියට එහෙම කිව්වොත් ඒ අයට ඒ වටින ශ්‍රමයට ගෞරවයක් විදියට තමයි මම මේ ගීතය තෝරගත්තේ ලක් FM නැගනෝදය ව්‍යවසායකත්වය හා මානව හැකියා සංවර්ධනය කියන මාතෘකාව යටතේ අපි කතා බහ කරමින් ඉන්නේ කාවින්ද අමරසිරි මහත්මයා. දැන් මොනවා කිව්වත් අපේ මේ ව්‍යාපාරිකයන්ට අපේ මිනිසුන්ට මුදල කියන සාධකයේ අවශ්‍ය වෙනවා. මුදල් නැතුව මොකක්වත් කරන්න බෑ. එතකොට ඔබතුමා ඔය කියන සංවර්ධන වැඩසටහනට සහභාගී වෙලා කාලය වියදම් කරලා මුදල් නැතුව කොහොමද ජීවත් වෙන්නේ? ඔබතුමාට උත්තරයක් තියෙනවද? හොඳ ප්‍රශ්නයක් කමිල. මේක අහගෙන ඉන්න ව්‍යාපාරිකයෝ වගේම අද අපි හැමෝටම තියෙන ගැටලුවක් තමයි මුදල්. මේ වෙනකොට මුදල් තියෙන ප්‍රශ්නේ. මේ වැඩසටහන දැන් කෙනෙක් අහගෙන ඉන්නවා. එතකොට වැඩසටහන් වලට සහභාගී වෙලා කාලය වියදම් කරන්න බෑ. එතකොට මේ මුදල කොහොමද සොයා සපයා ගන්නෙ ඔබතුමා කියන විදිහට? හොඳයි, මම කරුණු කීපයක් කියන්නම් අමිල. මුලින්ම අපි මුදල් ගැන තියෙන අපේ නිර්වචනය, අපේ මුදල් ගැන තියෙන ආකල්පය නිවැරදි කරගන්න ඕනේ. උදාහරණයක් විදිහට මුදල් ගැන මෙහෙම කතා තිබුණොත් සල්ලි දෙයියන්ගේ මල්ලි අපි හම්බ කරොත් තමයි අපි කන්නේ. මම ඒකම තියෙනවා, මම ලිඳේ නම් ලිඳ මගේ නම් අර ඇතුළෙම වෙලා අපි හම්බ කරන එක අමාරුයි. මුදල් කියන්නේ ටිකක් ගැවසෙන එකක් නෙවෙයි. වියදම් කියන්නේ මුදල් ආවොත් වේගෙන් ආයි යනවා. සල්ලි මගේ ළඟ තියෙන්නෙම නෑ, මට සල්ලි නෑ, කවදාවත් මේක රැඳෙන්නේ නෑ. සල්ලි වල ගහලා තියෙන්නෙම කුරුල්ලුන්ගේ, මේක පිහාඹල යනවා. ඒ තියෙන ආකල්ප අපි මුදල් සම්බන්ධයෙන් අපේ නිර්වචනේ. මුදල් කියන්නේ තියෙන අපේ ඔය තියෙන නෙගටිව් දේවල් ටික. ඔය දැන් මං කිව්ව නෙගටිව් ටික අයින් කරගන්න ඕන අංක එක. දෙවෙනුවට අපි බලන්න ඕන අපි වියදම් ටික කලමනාකරන. ඊට කලින් මම කියන්නම් වත් දෙවෙනි කාරණේ විදිහට වත්කමක් කියන්නේ මොකද්ද, වගකීමක් කියන්නේ මොනවද කියන එක. උදාහරණයක් විදිහට අපි හිතනවා මෙහෙම මෙහෙම දෙයක්. අපේ ඇත්තට මේක බාරම වියදම් පාර්ශ්වයට තමයි. මම හිතන් හිටියොත් මම අලුත්ම වාහනයක් ගන්නවා. එහෙම නැත්නම් මං අලුතෙන්ම ගයක් හදනවා. ලක්ෂ 50ක් 60ක් 200ක් 300ක් විදන් කළා. මගේ ඕක වත්කමක්ද වගකීමක්ද කියලා ඇහුවතින් අමිල අපිට දෙන අදහස තමයි අපි හිතනවා අපේ ඒක වත්කම. ඒ කියන්නේ මට ලොකු දෙයක් මේකෙන් හම්බ වෙනවා. හැබැයි ඇත්තටම ඕක මුදල් කියන මුදල් මැවීමේ මුදල් ආකර්ෂණය කර ගැනීමේ නීතිවලට අනුව ඕක වියදමක්. කොහොමද වියදමක් වෙන්නේ? වාහනේ ගත්ත දවස් ඉඳලා රිපෙයාර් කරන්න වෙනවා, තෙල් ගහන්න වෙනවා, කාපට් මාරු කරන්න වෙනවා, සර්විස් කරන්න වෙනවා. අපිට මුදලක් එනවද ඒ වත්කම තුලින් අපි ගත්තා කියලා? ගෙයක් හැදුව වෙලේ ඉඳලම වැලිගල් ඔක්කොම ටික දාලා මේසන් බාස්ලට ගෙව හදපු දවස් ඉඳලා මොනවාද එක්කෝ පීලි තෙවෙන්න ගන්නවා, එක්කෝ සිවිලි මේ අතන මෙතන කැඩෙනවා, හැමදාම පේන්ට් කරන්න ඕන මාසෙකට මාස 5න් 6ට හරි. එතකොට අපි වත්කමක් කියලා මොනවද මේ අරගෙන තියෙන්නේ, එකතු කරගෙන තියෙන්නේ? වගකීමක් තමයි අරන් තියෙන්නේ. එතකොට වෙන්නේ මොකද්ද? අපේ ළඟ තියෙන මුදලුත් එළියට යනවා. එහෙනම් අපි මිලදී ගන්න ඕන අපිට මුදලක් ලැබෙන එකක්. හිතන්නකෝ ඔබතුමා කියන්නේ මේ ඇඟිල්ල තරමට ඉදෙමෙන්න කියලාද? නෑ, අමගේ තරම දැනගෙන ජීවත් වෙන්න කියලාද මේ කියන්නේ? අදාළ එහෙම ඒක අනවශ්‍ය වියදන්නේ. ඒකත් තව කාරණයක් තමයි. අනවශ්‍ය වියදනුත් අපි කපා හරින්න ඕන. මේක කියන්නේ එහෙම නෙවෙයි, අපි හඳුන ගන්න ඕන. සමහර බොහෝ මිනිස්සු අද වියදන් තමයි ගන්නෙ වත්කමක් කියලා. ඉතින් ඔය අඳුනා නොගැනීමනේ අපේ රටේ තියෙන ප්‍රශ්නේ. ඔබතුමාගේ යෝජනාව මොකක්ද? යෝජනාව එක තමයි මම කියන්නේ අමිල. අපි වියදම් කළ යුතු දේ නොකළ යුතු දේ බලන්න ඕන. අපි හිතන්නකෝ අපි ආයෝජනයක් කියලා අපි ලක්ෂ 50ක් අපිට තියෙනවා කියලා අපිට පුළුවන් ඒක ස්ථාවර සම්පතක් දාන්න. ඒකට අපිට වියදමක් එන්නේ නැහැ නේ. මං කියන මේ කතන්දරේ දෙවෙනි පොයින්ට් එකේ දෙවෙනි කාරණාව අපිට පුළුවන් ඒක පොල් ගස් 3-4ක් තියෙන පර්චස් 5යකට ආයෝජනය කරන්න. ඒකෙන් අපිට ආදායමක් එනවා. ඒකට අපි නිදාගෙන ඉද්දි එහෙම නැත්නම් කොටස් වෙනද පොලේ ආයෝජනය කරන්න පුළුවන්. අපි නිදාගෙන ඉද්දිත් වත්කමක් නම් වත්කමේ මේක කලමනාකරණයට අනුව නිර්වචනය වෙනස්. මේ මුදල් මාත්‍රකාවේ මුදල් මැවීමේදී අනුව වත්කමක් නම් එයින් ප්‍රතිලාභ ලැබෙන්න ඕන අපි නිදාගෙන ඉන්න වෙලාවට. මුදල කියන සාධකය සල්ලි නැතුව ජීවත් වෙන්න බෑ. දැන් කෙනෙක්ගේ අතේ සල්ලි නැතුණත් මේ වැඩසටහන අවසානයේදී ඔහුට මුදල් සොයා ගැනීමට හැකියාවක් ලැබෙන්නයි අපේ මේ ප්‍රාර්ථනය. ඔබතුමාට අවස්ථාව යලි. ඊළඟට අපි කතා කරමු
සමාජයේ තියෙන ලෝකේ තියෙන අලුත් තත්ත්වයන් තේරුම් අරගෙන මේ ප්‍රශ්නයකට විසඳුමක් හොයන එකම තමයි ව්‍යාපාරයක් හරි මොනවා හරි අපි ආයතනයක් කියලා කියන්නේ. අපි තියෙන ගැටලු ප්‍රශ්න අභියෝග පරාජයන් වේදනාවන් තුලින් නැගිටින්න හිත හදා ගන්න ඕනේ. ඒකෙන් අවස්ථාවක් කර ගන්න ඕනේ අපිට යම්කිසි ආදායම් මාර්ගයක් උපය ගන්න අලුතේ. තුන්වෙනි කාරණා අපි අරකෙම කොටසක් විදිහට අපි අපිට ගන්න පුළුවන් කොහොමද වියදම් කළමනාකරණය කියන එක අරක ඇතුළෙම තිබුණානේ. ඒක නිසා අපි කතා නොකර ඉඳිමු. ඊට පස්සේ එක් ආදායම් මාර්ගයක් මත යැපෙන එක නතර කළ යුතුයි. අපි දැන් බොහෝ රැකියා කරන කෙනෙකුට ටිකක් අපහසුයි තවත් රැකියාවකට යොමු වෙන්න. නමුත් අපි කියන්නේ ආයෝජනය කිරීමේදී ඉදිරි කිරීමේදී වගේම එකම බිත්තර මල්ලේ ඔක්කොම බිත්තර ටික තියාගන්න එපා කියලා මොන හරි රිස් එකක් ආවොතින් ඒක සම්පූර්ණ මේක සමහර වෙලාවට එතනින් පාඩුවක් සිදු වෙන්න පුළුවන්. ඒතර විකල්ප ආදායම් මාර්ග මත යැපෙන්න ඕන. උදාහරණයක් විදිහට අමිල අපි රස්සාවල් කරනවා. නමුත් අපි දන්නවා අපි කතා කරනවා භවභෝග හිඟ වෙනවා ආහාර හිඟ වෙනවා හැමදේම. අඩුම තරමේ ඔයගේ ගෙදරට ගේන පොඩි දෙයකින් හරි මල් පෝච්චි එක හරි මිරිස් ගහක් හිටව ගන්න තක්කාලි පැලයක් හිටව ගන්න අපිට බැරි නෑනේ. අපි නෑ බෑ කී කී ඉන්නේ නැතුව. ඒ වගේ දෙයකින් හරි අපේ වියදමක් පාලනය කරගන්න පුළුවන් ලොකු දේවල් වලට යන්නේ නැතුව. ඊළඟ දේ තමයි ඉතිරි කිරීමේ පුරුද්ද අනිවාර්යයෙන්ම ඇති කර ගන්න ඕන. අපි දැන් ඉතිරි කරන්න පුරුදු වෙලා ඉන්නේ නිර්වචනයෙන්ම අපි ඔක්කොම වියදම් ටික කරලා ඉතිරි වුණොත් ඉතිරි කරන්නනේ. එහෙම නෙමෙයි. අපිට පුළුවන් නම් කීයක් හරි රුපියල් 10ක් 100ක් පොඩි තැනකින් පටන් අරගෙන ඉතුරු කරලා ඉවර වෙලා අපේ පරිභෝජනයට යොමු කරගන්න මම හිතනවා අපිට ලොකු ගමනකට යන්න පුළුවන්. ඔය ටික තමයි මට යෝජනා විදිහට. ඒ කියන්නේ මේ ආකල්ප සංවර්ධනය තුළින් දිනු වෙන්න පුළුවන් කියලා ඔබතුමා මේ කියන්නේ. මේක ඇතුළෙන්ම වෙනස් වෙන විදියක් තමයි අපි මම යෝජනා කළේ. මම මෙහෙම කියන්නම්කෝ. දැන් පාඩු ලබන ආයතනයක් තියෙනවා. ව්‍යාපාරික ආයතනයක්. සේවක ගැටලුත් තියෙනවා. මෙන්න මේ ආයතනය නිසි මගට ගැනීම සඳහා ඔබතුමාට දෙන්න තියෙන උපදෙස මොකද්ද? ඒක පුහුණුව සංවර්ධන ක්‍රියාමාර්ග ඔස්සේ හෝ කමක් නැහැ. ඒක ආයතනෙන් ආයතනයට වෙනස් වෙනවා අමිල. ඒ ආයතනේ ප්‍රධානියා හරි එහෙම නැත්නම් කළමනාකාරතුමා හරි බලන්න ඕන. අපි අපි කියනවා අපි අපේක්ෂා කළ අරමුණයි දැනට අපි ඉන්න ඇත්ත තත්ත්වෙයි. උදාහරණයක් විදිහට ගත්තොත් ඔන්න ඔතන එනවා ගැප් එකක්. ඒ එතකොට ඒක බලන්න ඕන. අපි දැන් හිතන්න අපි ටාගට් එකක් කියලා කියමු. ඇඟලුම් උදාහරණයට ගමු. අපි 1000ක් කරන්න ඕන මාසෙට කරලා තියෙන 750යි. ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැටලුවට තමයි අපි විසඳුම. ඒ ප්‍රශ්නට හේතුව විවිධාකරණය කරන අපි අමුද්‍රව්‍ය වෙලාවට ආවේ නැහැ. ප්‍රවාහන ප්‍රශ්න තිබුණා. මේ දවස්වල වගේ අපිට ෆුල් ප්‍රශ්න තිබුණා. අක්‍රෝස පරිභව කළා හරියනවා. අනේ එතනින් ආයතන ප්‍රධානී. එතනින් අපි අඳුර ගන්න ඕන රයිට්. සේවකයෝ වගේ කියන්න ඕන ටික මොනවාද? ප්‍රොඩක්ටිවිටි එක නැතිවීම තුලින් කොච්චර ලොස් එකක් උනාද? ඒක ප්‍රශ්නයක්. මම මෙහෙම කියන්නම්. ප්‍රොඩක්ටිවිටි අඩුයි. කාවින්ද මහත්මයා බොහෝමයක් ආයතන වල අපි දැකලා තියෙන විදිහට අහලා තියෙන විදිහට රාජකාරී ලයිස්තුවක් නැහැ. මේකම ප්‍රශ්නයක් නේද? තියෙනවනම් රාජකාරී ලයිස්තුවක් අදාළ සේවකයාගේ මේසේ උඩ ෆයිල් පිරීලා නැත්තම් ලිපිගුණ පිරීලා ඔරොත්තු නොදී මේ සක්‍යතාවයත් එක්ක ඔහුට අදාළ මේ රැකියාවේ අර සන්තෘප්තභාවය නැහැ. මේක ප්‍රශ්නයක් ඔබතුමා කියන්නේ. ඔව් රාජකාරී මේකට නේද ඔබතුමාගේ විශේෂය අවශ්‍ය වෙන්නේ. ඔව් ඒ කියන අපි JD එක ජොබ් ඩිස්ක්‍රිප්ෂන් එක රැකියා විස්තරය මං හිත හරි මං හරියට කිව්වා මං හිතන්නේ අවශ්‍යයි රැකියා විස්තරයක්. එතකොට අපි කරන්නේ මොනවද? ඔයාගේ ස්කෝප් එක මොකද්ද? ඔයා වගේ කියන්න ඕන මොනවටද? සමහරලාට ප්‍රධානින් ඉන්නවා ඒ අර ඒක අපි කියනවා ඇත්තට මේක ඇටිටියුඩ්ස් සම්බන්ධනේ පර්සනලිටි ප්‍රශ්නය. සමහර ප්‍රධානීන් හරි දක්ෂයි මිනිසුන්ගේ හොඳ පාවිච්චි කරලා බෑ කියන්න බෑනේ අමිල. මිනිහට මේක කිව්වනම් මිනිහා බෑ කියන එකක් නැහැ. මෝඩයාසේ මේක කරයි. ඒ මානසිකත්වයෙන් හැමදේම දාන්න වෙන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඇත්තටම මේ වගේ වෙලාවට අපි සමහර මිනිස්සු ඉන්නවා ප්ලීසිං බිහේවිය. අපි කියන්නේ ප්ලීසිං එයා හිතන එයා තමයි මම තමයි මම ඔක්කොම කරන්න ඕන. බොස් අමාරු දෙයක් තමයි මට කියන්නේ. මට ආවොතින් මං පිටිපස්සට කෙනෙක් හරවල යවන්න බෑ. මගේ ළඟට එන්නෙම කෙනෙක් ප්‍රශ්න අරගෙන මං ඒගොල්ලන්ට ප්‍රශ්න විසඳලා දෙන්න ඕනේ. එයා හිතනවා එයා නිකන් අර එන නිකන් ගෝඩ් ෆාද වගේ ලයින් එක. එහෙම කට්ටියකට වගේ දෙයක් වෙන්න පුළුවන් ඇත්තටම අමිල. ඉතින් ඒ වගේ දේවල් වලට ටැක්ටිකලිත් කළමනාකරුවෝ ප්‍රධානියෝ ඒ වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඇත්තට මේක දිගට කතා කරොත් මානසික පොඩි ගැටලුවක් තමයි එතන තියෙන්නේ.
ඔව් මේ සඳහා ඔබතුමා යෝජනා කරන්නේ කුමක් වගේ දෙයක්ද මේ සඳහා අදාළ ආයතනයේ ප්‍රධානියට ඇත්තටම සේවකයා කරන වැඩේ සේවකයා අපි JDJS කියලා අපි කතා කරනවා සේවකයා කරන වැඩේ සේවකයාට අනිවාර්යයෙන්ම ඉලක්කේ කොහෙද යන්නේ කියන අරමුණ විෂන් එක පහළට කඩලා දිය යුතුයි අපි මේ අවුරුද්දේ බිලියන 5කට මම යන්නේ ඔබතුමා සේල්ස් රයිට් සේල්ස් එකෙන් මට මෙන්න මේ බිලියන ගාණක් දෙන්න ඕනේ. එතකොට ඔබතුමාගේ ඉන්න කණ්ඩායමට පුජ්‍යල වශයෙන් හෝ ටීම්ස් වශයෙන් මේ අරමුණ උඩින් තියෙන අරමුණ බෙදලා දෙන්න ඕනේ. එතකොට මට හිතන්න මට ආවේ අන්තිම බිලියන 5යි. එතකොට මම වග කියන්නේ මේ බිලියන 5ට. මගේ රාජකාරිය වෙන්න ඕනේ මේ පැය 8 හෝ 10ක් හරි 6ක් හරි වැඩ කරලා ඒ රස්සාව කරන එක. ආයතනයේ පැත්තෙන් මග කීමක් ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ලිපි ලේඛන ප්‍රවාහන පහසුකම් ඒ දේවල් දෙන එක. සේවකයාට හැමදේම දෙන. සේවකයාත් දැනගන්න ඕනේ වැඩ වේලාවට පටන් ගන්න වේලාවට වැඩට එන්න නිසියාකාරව වැඩ ටික කළමනාකරණය කරගන්න අනිත් කට්ටියන්ගේ උදව් මේකට ලබා ගන්න ගැටලුවක් තිබුණොත් ප්‍රධානියත් එක්ක ගිහිලා සාකච්ඡා කරන්න ওই වගේ දෙපැත්තම ඉතින් ඔහොම හොඳ සේවක සේව්‍ය සම්බන්ධතාවයක් තුලින්ම තමයි ඕක निराකරණය කරගන්න පුළුවන් උත් අමින අනිවාර්යයෙන්ම මෙන්න මේ කියන කාරණේ තමයි අපි අද කතා බහ කළේ මානව හැකියා සංවර්ධනය සහ ව්‍යවසායකත්වය එතකොට ආයතනයක් ලාභ ලබන්න නම් ආයතනයක් පවත්වාගෙන යන්න නම් කාමිද මහත්මයා ඔබතුමා කියෝ වගේම මේ මානව හැකියාව අපි අඳුනා ගත යුතුමයි ලක් FM නැගනෝදය සාරවත් දේශයක් ගොඩනැගීමේ කාර්යයේදී මාධ්‍ය දායකත්වයේ ලබා දීමයි අපේ මේ අපේ මාතෘකාව වෙන්නේ විශේෂයෙන්ම අපේ මේ අරමුණ වෙන්නේ. එතකොට මානව හැකියා සංවර්ධනය සහ ව්‍යවසායකත්වය තමයි කාමේද මහත්මයා අද දවසේ අපේ මාතෘකාව. අපි බොහෝ දේවල් කතා බහ කළා. ඉතින් අවසානයට යන්නයි මේ සූදානම. එතකොට ඔබතුමා සාර්ථක පුද්ගලෙක්, සාර්ථක උපදේශකවරේ. ඔබතුමාගේ මේ විවේක කාලය කොහොමද ගත කරන්නේ? එය අපේ අහගෙන ඉන්න කෙනෙකුට ප්‍රයෝජනක් වේවි මම හිතන විදිහට. බොහෝ දුරට මම ගෙදරින් ඉන්න වෙලාවල් වලට මගේ දරුවෝ දෙන්නත් එක්ක මම කාලය ගත කරනවා කැමති වැඩිපුර වෙලාවක් අමිල. ඊට අමතරව සතු කීප දෙනෙක් ඉන්නවා අපේ ගෙදර. ඒගොල්ලොත් එක්ක කාලය ගත කරනවා ළමයි දෙන්නගෙත් පාසල් යන්නේ නැති ගියන පහුගේ කාලේ බැරි වුන නිසා ඒගොල්ලොන්ටත් තියෙන කාන්සිය නිවා ගන්නත් එක තමයි මම ඒක පියවර ගත්තේ. එතකොට පොඩියට මම ඉලවලු පාත්ති කීපයක් වගා කරගෙන ඉන්නවා. ඊට අමතරව වෙලාව තිබුණොත් ගීතයක් අහන එක, සෝෂල් මීඩියා වල මොනවා හරි දෙයක් තිබුණොත් බලන එක, ෂෙයා කරන එක, විහිළුවක් තහළුවක් හරි WhatsApp group එකක් කරා ෂෙයා කරගන්න එක, ඔය වගේ දේවල් තමයි කරන්නේ. ඉතින් අපි ආරාධනා කරන්නේ ව්‍යාපාරිකයන්ටත්, ව්‍යවසායකයෝ වුණ පුජ්‍යලෙක්ුණාට අපි රැකියාව මොන තත්ත්වේ වුණත් අපි වැඩ කරන්නේ යම් කිසි ආතතියක් එක්ක. ඉතින් එයි මිදෙන්න තමන්ට තියෙන විවේක කාලයෙන් හොඳ විදියට ගත කරන එක, පොතක් පතක් කියවන්න වගේ ගත කරගන්න පුළුවන් නම් ඒ ආතතිය ඉතාම යහපත් දෙයකට, සමරලාවට මොන හරි ඉඩක් අඩක් තියෙනවා නම් මොන හරි දෙයක් වවා ගන්න පුළුවන් නම් ඒක ආර්ථික වාසියකුත් ලබා ගන්න පුළුවන්. විතර සමහරු විනෝදාංශ තව අමතර ආදායම් මාර්ග කරගත්ත බව අවස්ථාවක් තියෙනවා. සමහර වෙලාවට චිත්‍ර අඳින කෙනෙක්, ගීත ගායනා කරන කෙනෙක්, වාද්‍ය භාණ්ඩයක් පාවිච්චි කරන කෙනෙක් විනෝදාංශ කියන එක ඇත්තටම අපිට ගන්න පුළුවන් අමතර ආදායම් මාර්ගයක් විදියට. ඇත්තටම ඔය ඔන්නෝයි කියන කාරණේ හරහා ඔය මානව හැකියා සංවර්ධනය කියන කාරණේ අඳුන ගන්න පුළුවන් ආයතන ප්‍රධානීකුත් නේද? අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ අදාළ කාර්යෙන් වියුක්ත වෙලා සමාජයේ සැරිසරනකොට ඔහුට අත්දැකීම් වෙනවා. මේ අත්දැකීම් පාදක කරගෙන අදාළ ආයතනය ලාභදායී තත්ත්වයට ගෙනියන්න පුළුවන්. ඔව් අමිල, සේවකයාගේ එදිනෙදා වැඩ කටයුතු ගැන විතරක් නෙවෙයි, ඇත්තටම හොඳ කළමනාකරුවෙක්, හොඳ ලීඩර් කෙනෙක්, එයාගේ විවේක කාලය ගත වෙන විදිය, එයාගේ අරමුණු වෙනුවෙන් යන විදිය, ඉලක්ක තමන්ගෙත් ඉලක්ක වෙත ගියාලද කියලා හොයලා බලන එක අරමුණක් නැති අට පහ වැඩ විතරක් අරගෙන මේ හරකා ලිහුවා වගේ නැතුව අනිවාර්යයෙන් ආයතනයේ ප්‍රශ්න ගෙදර ගෙනියන්න එපා කියලා කියනවා නේද? හරි. එතකොට මෙන්න මේ කියන කාරණේදී කාමිද මහත්මයා අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන රජ පාශ්වයට, ඒ වගේම ව්‍යාපාරික ප්‍රජාවට යම් වැදගත්කමක් වේවි කියලා. අවසාන වශයෙන් ඔබතුමා යෝජනා කරන්නේ කුමක්ද අපේ තරුණ පරපුරට සහ රජයේ පාශ්වයට මෙන්න මේ මාතෘකාවත් එක්ක?
ඇත්තටම ව්‍යවසායකයෝ බිහි වෙන්නේ නැතුව නෙවෙයි ව්‍යවසායකයෝ ඉන්නවා. ඒ අය බොහෝ දුරට මුහුණ පාන ගැටලු තමයි අපි පුහුණු වැඩසටහන් කරනකොටත් අපි සමහර බොහෝ දුරට කෙනෙක් එන්නේ රජයේ පැත්තෙන් ස්වාධීනව එක එක ආයතන වෙන වෙනම තියෙනවා ඇරෙන්න බොහෝ දුරට අමිල මේ එකතු වෙලා වැඩසටහනක් දියත් වෙනවා හරි අඩුයි. උදාහරණයක් විදිහට එක සර්ටිෆිකේට් එකක් ගන්න එක ආයතනයකට යන්න ඕන, තව ડોකියුමන්ට් එකක් තව ආයතනයකට ගෙනihin දෙන්න ඕන, තව සහතිකයක් එනකන් තව කාලයක් බලාගෙන ඉන්න ඕන. පොඩි අපි කිව්වොත් ඉතින් සරල විදිහට කඩේ යෑමක් ටිකක් වැඩි කමක් තියෙනවා. කාලය අපරාධ නේද? කාලය රෙජිස්ටර් කරගන්න එක තැනක්, එතනින්ම අවශ්‍ය වෙළඳ සහතික ලබා ගන්න, එතන අවශ්‍ය නම් කිරුම් මිලුන් දෙපාර්තමේන්තුවේ ඒ අබෝන හරි දෙයක් අවශ්‍ය නම් එතනින් ඒක එක. අර ඒ ඔක්කොම එක එක තැනකින් මේ සර්විස් එක දෙනවා. එහෙම නැත්නම් මිනිස්සු ටිකක් එහා මෙහා යන ප්‍රමාණය ටිකක් වැඩි. එතකොට ඔය ඔව් තව තව දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. එතකොට මිනිස්සු කෙටි ක්‍රම හොයනවා, අත යටින් ගියක් හරි දීලා මොන හරි වැඩක් කරගන්න. එතකොට දූෂණ වංචා සිදුවෙන්නේ මොන ඔතනයි. ඔබතුමායි සදහන් කළේ රජයේ පාර්ශ්වයට බලධාරීන්ට අපේ යෝජනාව අපේ නැගෙනෝදේ තුලින්. ඔබතුමාට බොහොමත්ම ස්තුතියි ඒ කාරණයට. දැන් මගේ අවසාන ප්‍රශ්නේ, ඔබතුමා අපේ තරුණ පරපුරට දෙන්න තියෙන යෝජනාව මොකක්ද? ඇත්තටම තරුණ පරපුර අපි වයසක අය දීපු ආදර්ශ අරගෙන, ඒ වගේම අපට තිමුණු දේවල් අරගෙන නෑ බෑ කියන්නේ නැතුව අපි අපට තියෙන ශක්තියින් හඳුනගෙන අතපය හතර නැති මිනිස්සුත් මේ ලෝකේ බොහොම කෙනෙකුට අතපාන් නැතුව අද ජීවත් වෙනවා. ඉතින් මං හැම වෙලෙම කියන්නේ ඔයා ලංකාවේ එහා කෙළවරේ බොහොම දුප්පත් ගමකින් ආවේ කියලාවත්, මට අම්මා තාත්තා හිටියේ නැහැ කියලාවත්, මට මුදල් තිබුණේ නැහැ කියලාවත් හැකිලෙන්නේ නැතුව කනාඩි ඉස්සරහට ගිහිල්ලා තමන් දිහා බලන්න තමන් පූසෙක් වෙන්න පුළුවන්, සිංහෙක් විදියට දකින්න කියලා මම යෝජනා කරන්නේ. මොකද කැලේ විශාලම ශක්තිය අලියා නම් කැලේ නායකයා අලියා නෙවෙයිනේ, අලියා සිංහයා. එතකොට සිංහයා හැම දෙයක්ම දකින්නේ ගොදුරක් විදියට, අලියාව දකින්නේ ගොදුරක් විදියට. අපට එන ප්‍රශ්න අභියෝග විදියට දකින්න පුළුවන් නම්, ලියාගන්න ලිස්ට් එකක් එන ප්‍රශ්න ටික අභියෝග විදියට එකින් එක निराකරණය කරගන්න ගියොත් මං හිතන්නේ තරුණ පරපුරට ලොකු දැක්මක් අවස්ථා ප්‍රමාණයක් නිර්මාණ වෙලා තියෙනවා අමිල. මේ අභියෝග ටික ජයගෙන මේ ලංකාව, මේ ආර්ථිකය, මේ රට යහපත් තැනකට ගෙනියන්න. ඉතින් මම ඒගොල්ලන්ට ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරනවා. අවසාන වශයෙන් අපේ මේ නාලිකාව ලක් FM නාලිකාව ඔස්සේ මේ වැඩසටහනෙන් දීප ව්‍යාප්ත මට්ටමින් දිස්ත්‍රික් මට්ටමින් යම්කිසි වැඩසටහනක් ව්‍යවසායකින් දිරිගන්වන යම්කිසි වැඩසටහනක් අපි සංවිධානය කළොත් ඔබතුමාට ඒ සඳහා දායකත්වය ලබා දෙන්න පුළුවන්? අනිවාර්යෙන් අමිල, මම බොහොම කැමැත්තෙන් ඇවිල්ලා ඒ සම්බන්ධයෙන් සම්පත් දායකත්වය ලබා දෙන්න සූදානම්. මොහොමත් මසූති, ඉතින් අද දවසේ අපි කතා බහ කළේ ව්‍යවසායකත්වය හා මානව හැකියා සංවර්ධනය කියන මාතෘකාව ඔස්සේ මානව හැකියා සංවර්ධන පුහුණු දේශක කාවින්ද අමරසිරි මහත්මයා. කාවින්ද මහත්මයා සම්බන්ධ කර ගැනීමට කාවින්ද මහත්මයා ඔබතුමාගේ දුරකථන අංකය අපි සඳහන් කරමු. මාව සම්බන්ධ කරගන්න පුළුවන් 0767 88 0088 කියන දුරකථන අංකයෙන්. පුළුවන් නම් සෙනසුරාදා ඉරිදාන් දිනයන්වල, ඒ වගේම හවස පහෙන් පස්සේ මට කතා කරොත් ඔගලොන්ගේ ගැටලුව ප්‍රශ්නෙට විසඳුමක් දීලා අපි මගේ පැත්තෙන් වෙන්න පුළුවන් දායකත්වය මට ලබා දෙන්න පුළුවන්. එක පුජ්‍යලෙක් වෙන්න පුළුවන්, ව්‍යවසායකෙක් වෙන්න පුළුවන්, ආයතනයක් වෙන්න පුළුවන්, අපට ඒ සහයෝගය දෙන්න පුළුවන් 0767 66 88 0088. හරි, අවසාන වශයෙන් මේ වැඩසටහන ගැන ඔබතුමාට මොකද කියන්න හිතෙන්නේ? බොහොමත්ම ස්තුතියි අද දිනේ මට ආරාධනා කරාට අමිල මේ වැඩසටහනට. ඉතාමත් ප්‍රායෝගික වැඩසටහනක් සහ කාලෝචිත වැඩසටහනක් කියලා මට හිතෙනවා. ඇත්තටම අපේ සමාජයට, රටට, මිනිස්සුන්ට අලුත් දෙයක් කරන්න පුළුවන් ගුවන් විදුලි නාලිකාවක හොඳ අරමුණක් ඔබතුමාට තියෙනවා. ඒ නිසා ඒ අරමුණ ඉදිරියටත් කරගෙන යන මෙම ආයතනයට, ආයතනයේ කළමනාකාරීත්වයට, සීලුම ශිල්පීන්ට එවෙනුවෙන් ශක්තිය ධෛර්යය විශේෂයෙන්ම ඔබතුමාට තමන්ගේ අරමුණු ජය ගන්න, තමන්ගේ ඉලක්ක ජය ගන්න, අභියෝග ජය ගන්න, මේක පිටුවහලක් කරගන්න සීලු දිනාටම ශක්තිය ධෛර්යය වාසනාව ප්‍රාර්ථනා කරනවා. හරි, ඔබතුමාටත් බොහොමත්ම ස්තුතියි අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණේ මානව හැකියා සංවර්ධන පුහුණු දේශක කාවින්ද අමරසිරි මහත්මයා. මේ පිළිබඳව ඔබගේ අදහස් ලියන්න නිෂ්පාදක නැගනෝදේ වැඩසටහන අංක 296 ලක් FM ගුවන්විදුලිය ගාලහන්දිය නුවර පාර කිරිබත්ගොඩ. ඒ වගේම මේ පිළිබඳව ඔබට මේ දැන්ම ඔබගේ අදහස WhatsApp පණිවිඩයක් මගින් යොමු කරන්න පුළුවන්. මම අංකය මතක් කරන්නම්. 0777 632 82 42 0777
7632842. අද දවසෙත් අපිට වටිනා කියන නිෂ්පාදන දායකත්වය ලබා දුන්නා ශේහාන් චතුරංග ඔබතුමාටත් බොහොමත්ම ස්තුතියි. එහෙනම් ලබන සතියේ යලි හමු වෙමු. ඔබට ජය ප්‍රාර්ථනා කරන මම අමිල රත්නායක.